ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා රසවතුනි සුලවතුනි හරවතුනි අද සියපත් පුකුර සාමීචියක් සාද කතාවක් මේ සාද කතාවේ එතන ලතාව එහෙම නැත්නම් තිස්පීණියානු වරිය කවුද කියන එක ආයේ අමුතු වෙන්න ඔබට කියන්න අවශ්‍ය නැහැ හේතුව අපි උපේ හිතට ගෙනාවා පූර්ව ප්‍රචාරක පට ඔස්සේ අද සියපත් පුකුරේ අපේ කතානායිකාව කවුරුන්ද යන වගේ ජනප්‍රිය සංස්කෘතියේ නිලි පරම්පරාවේ මුල් මල් ගොමුවේ තරුමල් සුවඳැත්තිය වංග පරාසය ඉංගත නොකල වංග ලයන්විතාවිය නිලි ප්‍රතිරූප පරම්පරාවේ නිර් අභියෝගී නාරි වංග පෞර්ෂය සුමනා අමරසිංහ නූතනත්වයෙන් අභියෝග නොකල පික්චර් පෙම් රංගනාවිය ඉතින් සූකිරි කෙල්ලේ අයිබෝන් අයිබෝන් මේ තමයි අපේ සිනමාවේ සූකිරි කෙල්ල එය එහෙම උනේ කොහොමද කියන කාරණාව අපිට මේ සාමීචයේදී මේ සාද කතාවේදී අපේ කතා ලතාවේදී හෙළිදරව් කරගන්න පුළුවන් වෙයි. මගේ පළවෙනි ප්‍රශ්නය ඔබගේ සම්පූර්ණ නම මොකද්ද? සම්පූර්ණ නම දෙනිපිටියේ විතානගේ සුමනා අමරසිංහ. දෙනිපිටියේ විතානගේ සුමනා අමරසිංහ. දෙනිපිටිය ඒ කියුවේ අර ගජමන්නෝන හිටිය සුප්‍රකට නුගරුක තියෙන දෙනිපිටිය විතානගේ මෙව මේ දකුණට අයිති වාසගම්නේ. ඔබ නුවර උපදින්නේ? මම නුවර උපදුනාට මගේ තාත්තා ගාල්ලේ. ඉතින් කියන්නකෝ ඒ කතාව. තාත්තා ගාල්ලේ, අම්මා නුවර. මම නම් දන්නේ නැහැ කොහොමද දෙන්න හම්බුනේ කියලා. මම ඉපදුනේ නුවර. මගේ අක්කා ගාල්ලේ. තාත්තා ගාල්ලේ, අම්මා නුවර. ඒ කිව්වේ තාත්තා අර සාමාන්‍ය මේ මේ අපිත් ගාල්ලේ අපිට කියන්නේ පාත්‍යෝ කියලා. පහත රැටියෝ නිසා. ඒතර අම්මා නුවර. හැබැයි ඔබ උපදින්නේ නුවර, අක්කා ගාල්ලේ උපදින්නේ. අක්කා තමයි ගාල්ලේ උපදින්නේ. ඊට පස්සේ මම නුවර. නුවර කොහෙද? නුවර කටුගස්තොට. බාල කාලේ අපි හැමෝගෙම හිතේ නිකන් රන් පාට චිත්‍රයක් වගේනේ මෙවිලා තියෙන්නේ. ඔබට ඔබේ බාල කාලය මතක් කලයින් පස්සේ ඔබේ ඔබට මතක තියෙන ලාබාලම වයස මොකක්ද? ඒක නිකන් චිත්‍රපටියක වගේ මැවෙනවා ඇතිනේ. මට මතකයි මං අවුරුදු 6 දිත් චිත්‍රපටියක් આવොත් ඔය තියටර්ස් වලට අම්මටයි තාත්තටයි දෙන්නටම වද දෙනවා බලන්න යන් කියන. මට මතකයි ගල් කිස්සේ ඕඩියන් සිනමා හලට ගියා තාත්තත් එක්ක මම රුක්මනී දේවි හිටපු චිත්‍රපටියක් බලන්න. තාත්තා හරි කැමති රීටා රත්නායක එතනින් ගියාම ඔය පැරණි නළු නිළියන්ට බොහොම කැමති. ඉතින් එහෙම තමයි මගේ පුංචි අවදියේ මට හොඳට මතක චිත්‍රපටි වල චිත්‍රපටි බලන්න යන්න පිස්සියෙක් මං. චිත්‍රපට පිස්සි ඕඩියන් සිනමා හලේදී ගල්කිස්සේ චිත්‍රපටයක් බලනවා. ඒ රුක්මනී දේවියගේ ඉන්න චිත්‍රපටයක්. හරි දෛවය හරි 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 සරදම් කරනවා. එහෙම නැත්නම් දෛවය හරි පුදුමයි කියලා හිතෙනවා. ඔබ ඊට පස්සේ රුක්මනී දේවියට පණ දෙනවා. ඔව්. ඇත්තටම ඔව්. රුක්මනී දේවිත් එක්ක ඉස්සල්ලාම මම පිපෙන කුමුදු කියන චිත්‍රපටියේ එයත් එක්ක එකම දර්ශන තලයේ රඟපෑවා. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් රුක්මනී දේවි අපේ ගෙදර එන්න යන්න පටන් ගත්තා. හරිම අපේ ගෙදර ඉන්න ප්‍රිය ජනකම කතා නායිකාව උනේ රුක්මනී දේවි. ඉතින් අපේ ගෙදර ඇවිල්ලා දවස් දෙක තුන නැවතිලා ඉන්නවා. ඉතින් පුදුම සන්තෝෂයක් අපේ තාත්තට එහෙම අම්මටයි පවුලේ හැමෝටම. ඊට පස්සේ කාලයාගේ අවෑමෙන් රුක්මනී දේවි අපාතරින් නැති වෙලා ගියා. ගියාට පස්සේ එඩී ජයමාන මට ආරාධනාවක් කරනවා සිවම්මා ධනපාල කඩුණු පොරොන්දුව කියන චිත්‍රපටිවල
ප්‍රධාන භූමිකාව රුක්මනී දේවී රඟපාපු ඒ චරිතය රඟපාන්න කියලා. ඉතින් ඔබේ හිතේ පළපදියම් වෙච්ච නිලි රජින ප්‍රතිනිර්මාණය කරන්න ඔබට ලැබෙනවා. මොකද හිතුනේ? අත්තරම කිව්වොත් ඒක නම් මං හිතන්නේ සම්මාන 1000ක් ලැබුණා හා සමාන ලොකු ගෞරවයක් මට. ඉතින් ඒකෙන් ඒක විතරක් නෙමෙයි සින්දු කිය කිය වේදිකාවේ රඟපාන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ. ජීවිතේටවත් හිතුවේ නෑ. නමුත් එඩී ජාමානගේ රෝයිගේ එතනින් ගියාම වික්ටර් වික්‍රමගේ කියලා අධ්‍යක් එතන හිටියා කෙනෙක්. එයාගේ අනුදැනුම අනුව ඇත්තටම මම ගීත ගායනා කරමින් කඩුණු පොරොන්දුව සිවම්මා දනපාල ඒ චිත්‍රපටිවල රඟපෑ ඒ කියන්නේ වේදිකා නාට්‍යවල රඟපෑවා. එහෙම ඉන්න ගමන් ඒක දැකපු ගම්පා ප්‍රොඩියුසර් කෙනෙක් එම කඩුණු පොරොන්දුව චිත්‍රපටියක් කරමු කියලා යෝජනාවක් කරා. ඔව්. ඔන්න උතනින් මං කතාවට විලංගු දානවා. මොකද අපිට පැය දෙකක් කතා කරන්න මාතෘකා තියෙනවා. දැන් ඔබ ගැන හඳුන්වද්දී සමහර වෙබ් අඩවිවල ලියවෙන වර්සටයිල් ඇක්ට්‍රස් කියලා. ඒ කියන්නේ මේ මේ හුරුබුහුටි නිලියක්. එහෙම නැත්නම් බහුවිධ කුසලතාවන්ගෙන් යුතු නිලියක්. ඒ වර්සටයිල් කියන කාරණාව තහවුරු වෙන ඔබ කිව්ව ඔබට ගයන්න පුළුවන්, ඔබ නටනවා, ඔබ රඟපානවා. මේවා සුමනා අමරසිංහ කියන මේ රංග පෞර්ෂය ඇතුළතදී අද අපිට හෙළිදරව් වෙයි. 1969 ඈ සුබනි වෙනවා ඒ බිනරවලී චිත්‍රපටයේදී. අපි බිනරවලී චිත්‍රපටයේ ගීතය රස විඳිමු. දෙනිපිටියේ විතානගේ සුමනා අමරසිංහ උපදින්නේ නුවර. ඊට පස්සේ ගල්කිස්ස චිත්‍රපටි බලන්න එන රුක්මනී දේවිය දවස් ගණන් ගෙදර ඇවිත් ඉන්නවා. දැන් මේ අතරේ අපිට තවමත් හෙලිදරව් කරගන්න බැරි වෙච්ච මතක මංපෙත් කිහිපයක් තියෙනවා. ඒවයි ඇවිද යන්න ලෑසි. හැබැයි ඊට කලින් අර 1969 ඔබ සොබනි වෙන්නේ ඒ කොහොමද කියලා අපි මතක් කරන්න වෙනවා. ඔව්. ඒක නම් අහඹු සිදුවීමක්. මාව තෝරගත්ත බිනරමණී කියන චිත්‍රපටියේ අධ්‍යක්ෂක අපේ ඩී.බී. නිහල්සිංහ මහත්මයා සින්දුවකට. ඒ සින්දුවේ ඇත්තටම මං හරි ආසයි
ස්වර්ණා කහවිට තමයි ඒකේ මේන් රෝල් එක කරේ. එතකොට මම ඒ සින්දුවෙත් හිටියා. ඉතින් ඒ බිනරමණී කියන සින්දුවේ හුඟක් දෙනෙක් දන්නේ නැති වුණාට මම ඉන්නවා. මම වෙලක් මැද්දේ දුවගෙන එනවා. ඒ විල්ලිවලා මම යත් ඒගොල්ලන්ත් එක්ක ඒ ගෲප් එකේ කට්ටිය ගර්ල්ස්ලත් එක්ක වෙලක සින්දුවක් කියන ඔය මල් මල් වන මල් මැද පිපි බිනරමණී. ඒ සින්දුවට මම පිණි සිටියා. සමහර වෙලාවට දැන් දැක්කොත් මම අඳුරන්නත් බැරි පොඩිම පොඩි කාලේ. දැන් මට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. දැන් මං කොයි ගොඩින් මං ප්‍රශ්නේ තෝරගන්නද කියලා හිතාගන්නත් බෑ. හරි. මගේ හිතට ආපු ප්‍රශ්න මං දෙවෙනියට අහන්න. දැන් අපි කිව්වනේ නුවර උපදිනවා. හැබැයි ඔබ ගල් කිස්සේ චිත්‍රපටි බලන්න එනවා. ඊට පස්සේ රුක්මනී දේවිය නිතර ගෙදරට ආගිය එනවා. ඒ එහෙම වෙන්නේ කොහොමද? මන් දන්නේ මම ඇත්තටම චිත්‍රපටියක රඟපාන්න ගියාම ඒ චිත්‍රපටියේ ඉන්නේ කවුද කියලා බලලා මං ඒගොල්ලන්ත් එක්ක කොහොම හරි සුහද සාකච්ඡාවල් කරනවා. පොඩි වුණාට මම ආසයි රුක්මනී දේවිට මම විශේෂයෙන් දුවගෙන ගිහිල්ලා රුක්මනී දේවිගෙන් අහනවා ඔයා හිටියේ කොහෙද ඉන්නේ කොහෙද ඔය වගේ විස්තර අහනවා. ඉතින් දේශයක්කට අපි කියන්නේ දේශයක්කා කියලා. ඈ ආඩම්බරයිද? අනේ නෑ ආඩම්බර නෑ පොඩ්ඩක්වත්. හරිම ආදරෙන් මාව අල්ලගෙන ඉනවටේ අත දාගෙන ඉතින් කතා කරා. කතා කරලිවෙලා ඊට පස්සේ මං කිව්වා එකපාරටම අපේ ගෙදර එන්න කියලා. එයා අවංකවම එයාගේ නංගි කෙනෙක් ඉන්නවා දෙහිවල. මේ එයාගේ ගෙදර ආව ගමන් ඒගොල්ලන්ත් එක්ක අපේ ගෙදර ඇවිල්ලා ඒගොල්ලන් ඇරලා අපේ ගෙදර නවතිනවා. මොකද අපේ තාත්තා අම්මලා ඔක්කොම එයාට කියනවා ටික දවසක් නිවාඩු ගත කරලා යන්න කියලා. ඉතින් එයා ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක තමයි එකට කන්නේ බොන්නේ නිදාගන්නේ. ඉතින් නිදාගන්නකොට අපේ ගෙදර ඉස්සරහා තියෙනවා පිච්ච ගහක් ගැට පිච්ච ගහක්. ඒක හරිය සුවඳයි ඒ මල්. එයාගේ වැඩේ මේ පිච්ච කඩ කඩ තියාගන්නවා කොණ්ඩෙ ගහ ගන්නවා. ඉතින් එක දවසක් ඉඳෙන කිව්වා මේ මං හරිය ආසයි පිච්ච වලට සුමන කවදා හරි මම මැරිච්ච දවසක ඔයාමට පිච්ච මල් මාලයක් ගෙනල්ලා දාන්න ඕනේ කියලා. මට ඒ කිව්වම හරි දුක හිතුණා. මං කිව්වා නෑ 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 දැන් ගෙනත් දානවා කියලා මල් ගොඩාක් කඩාගෙන ඇවිල්ලා එයා නිදාගෙන ඉන්න තැන වටේටම දැම්මා. සුවඳයි හරියට. ඉතින් එයා හරි ආසයි. ඉතින් ඒ වගේ අපේ ලොකු බැඳීමක් තිබුණා. එකාතකට හිතෙනවා සමහර විට ගියාත් මේ මොකක් හරි අපේ සම්බන්ධකමක් තියෙන්නේ නැති කියලා. ඒ තරමටම ඊට පස්සේ එයාගේ චිත්‍රපටිවල රඟපාන්න එතනින් ගියාම එයාගේ නාට්‍යවල රඟපාන්න මට ලැබුණේ මොකක් හරි පෙර පින් මහිමේකට කියලා මට හිතෙනවා. ඔබට ඒ රුක්මනී දේවියගේ රංගන විදිය එහෙම ආභාසයක් වුණාද? ඒ කියන්නේ එහෙම ගුරුහරුකම් එහෙම ලැබුණාද? රංගනය නම් මං ආභාසයක් කරගත්තේ නැහැ. මොකද ඉස්සර කතා කරන විලාශය නිකක් අමුතුයිනේ. පොතේ භාෂාවෙන් වගේ කතා කරන්නේ එහෙම නෙමෙයි. එතකොට මට රෝයි කියලා දුන්නා කතා කරන විදිය. කඩවුණු පොරොන්දුව කියන චිත්‍රපටියේ විශේෂයෙන්ම එතනින් ගියාම අපේ අර තියෙන තාත්වික භාවය ආරක්ෂා කරගෙන තමයි කතා කරේ. මොකද දැන් ඔබ කඩවුණු පොරොන්දුවේ රඟපාද්දි මට දැනගන්න ඕනුනේ ඒ ඇසුර ඔබට ආභාසයක් වුණාද කියන කාරණාව. දැන් ඒ කියන්නේ තවමත් අපි ඉන්නේ ඔබේ බාල කාලේ. මේ කතා බහ කරමින් ඉන්නේ. දැන් නුවර ඉපදුනාට ඔබේ බාල කාලය කියන්නේ කොළඹ. ඔව්. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ ඇත්තටම තාත්තා වැඩ කරේ කොළඹ. එතකොට අම්මා කැමති නෑ තාත්තා සුමානකට සැරයක් ගෙදර එනවට. ඊට පස්සේ අපි ඉන්නේ කිව්වා එහෙනම් අපි ඉස්කෝලවලටත් යනවා කියලා කොළඹ. මාත් හරි ආසයි කොළඹ එන්න. අපේ අක්කයි නංගි විතරයි හිටියේ. එතකොට අපි කොළඹ ආවා. ඇවිල්ලා කොළඹ ඉස්කෝලවලට ගියා. එතනින් ගියාම අන්න ඒ විදිහට තමයි කොළඹට ආවේ. තාත්තා රැකියාව කරන්නේ කොළඹ නිසා. ඔව්. හැබැයි මේ රංගනයට තියෙන කැමැත්ත ඒ උනන්දුව බාල කාලෙම තිබුණානේ. ඒක ඉස්කෝලේ කාලේදී ටික ටික උපවැටෙන්න පටන් ගන්නවානේ. ඔව්. ඔය හිනහව ගොඩක් දේවල් කියනවා. ඇත්තටම ඔව්. ඉස්කෝලේ ගියාම මම තමයි ඉස්කෝලේ මේ ඒකට කියන්නේ නායිකාව වුනේ. එතකොට පන්ති නායිකාව. ඔව්. ශිෂ්‍ය නායිකාව. ශික්ෂණ නායිකාව. ශිෂ්‍ය නායිකාව. ඊට පස්සේ ඒකේ කැපී පෙනෙන කෙනෙක් විදිහට මට මනමේ කියන චිත්‍රපට මේ වේදිකාවේ රඟපාන්න සිද්ධ වුණා. ඉස්කෝලේ පාසල් වේදිකාව. පාසල් වේදිකාවේ රඟපාන්න සිද්ධ වුණා මනමේ කුමාරිට. එතකොට මනමේ කුමාරිට රඟපානකොට මාව තෝරගත්තෙත්
ඒ හිටපු සංගීත ගුරුවරයාමයි මෙයා තමයි හොඳ කියලා. එතකොට මොකද පන්තියෙම උස මම ඒකලන් කියන විදිහට කුමාරිකට තියෙන සුදුසුකම් තියනවා කියලා කිව්වා මට. ඉතින් මම රඟපෑවා ඒකේ. කුමාරිකට පාසල් වේදිකාවේ රඟපාපු ඇය සඳක්සේ පායා මේ රාත්‍රියේදී. මේ රාත්‍රියේදී තවත් සඳක් පෑයූ වගේ අපිට සිහිපත් කරන්න පුළුවන් මේ 1973 තිරගත වෙච්ච සුනීත්‍රා චිත්‍රපටයේ ගීතයක්. අපි ඒක විඳිමු විචාරද මනෝජ් පීරිස් මේ රසගුලාවේ රසතවරාවි අපි වෙනුවෙන්. මතකයට කාලේ සීමාවක් නැහනේ දේවිකා ගයද්දි ඈ මිමිනුවා ඒ මිමිනුවේ මතකය නේද ඔව් ඇත්තමට හොඳටම මතකයි මොකද අපි ලංකා චිත්‍රාගාරයේ තමයි ওই සින්දුව පටිගත කරේ නීටා ෆ්‍රෑන්ඩුයි මමයි නීටා දුකෙන් ඉන්න වෙලාවට මම යාව එක්කගෙන ගිහිල්ලා එයාට මේ හඳ පෙන්නලා තමන්ගේ ජීවිතය ගැන කතා කරලා කියන ලස්සන සින්දුවක් මං හරි ආසයි ඔය සෝන් එකට මගේ කොහොමදත් මම
චිත්‍රපටි ගත කරපු හැම ගීතයක්ම මට හොඳට මතකයි. ඉතින් මට ඒවා රේඩියෝ එකේ ගියත් ටීවී එකේ ගියත් මට නිකම්ම මිමිනෙනවා ඒක. ඒ තරමටම ආසයි. නීටා ෆර්නෑන්ඩු සහ ඔබ ඒ නිසා තමයි කිව්වේ පායයි මේරෑ සඳවති ඒහා යාවි කුමුදුනි. ඒහා යාළුයි කුමුදුනි. ඒහා යාවි කුමුදුනි. එතකොට දැන් කුමුදුනි කිව්වෙන් පස්සේ 1967 ඔබේ මුල්ම චිත්‍රපටයත් ওই කුමුදු මලට සම්බන්ධයි නේද? ඔව් පිපෙන කුමුදු. පිපෙන කුමුදු චිත්‍රපටියේ තමයි මට දේසි අක්කව හම්බුනේ. මුලින්ම රූබි ඩිමෙල් තමයි මාව බොහොම අමාරුවෙන් තාත්තට බැගෑපත් වෙලා එක්කගෙන ගියේ. ඇත් දෙහිවලනේ නේද? දෙහිවල පැත්තේ නේද? ඔව්. ඉතින් කොටිම කිව්වොත් පිපෙන කුමුදු චිත්‍රපටියේ රඟපානවා කියලා අවුරුදු 5ක් තිස්සේ මම එක එක චිත්‍රපටිවල රඟපෑවා. ප්‍රාණ ගිරව් දහසක් සිටුවේ නෑ දුන්නේ තාන්තා අවසරේ එක චිත්‍රපටියකට. ඒක නිසා ඒකට යන්න ෂූටින් යනවා කියලා තමයි අම්මත් එක්ක යන්නේ. හරියට අර අර මේ පරංගි ඇවිල්ලා ගෙරිහමක ඉඩක් ඉල්ලගෙන මුළු බලකුටුවක් හදාගත්තා වගේ. ඒක තමයි. අද ඒක ඇත්තටම සාර්ථකත්වයේ මට තේරෙනවා. ඉතින් ඊට පස්සේ මම චිත්‍රපටි නිළියෙක් වුණාම සහාය අධ්‍යක්ෂිකාවක් වුණා රෝයිගේ. ලොකේෂන් හොයන්න මං රෝයිට උදව් වුණා. එඩිටින් වලද සංස්කරණයෙන් උදව් වුණා. ඔව් 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 මට ප්‍රශ්න ඉදිරි කරන්න ඕනේ. මට ප්‍රශ්න ඉදිරි කරන්න ඕනේ. මොකද ඔබ ඔබ ඒ කියන්නේ රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි ඔබ අර කිව්ව වගේ සහාය අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදන කළමනාකරණියක්, ඊළඟට නිෂ්පාදකවරියක්, ඊළඟට ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ඔය සියල්ල ගැන කතා කරන්න ඕනේ මට ප්‍රශ්න ඉදිරි කරන්න ඕනේ. දැන් ඔය 1968 අවුරුද්ද නේද රෑනගිරව්? ඔව්. ඔව්. කොහොමද ඒ අවස්ථාව එන්නේ? ඒ අවස්ථාව එන්නේ මම ලස්සන මුහුණු තරගයෙන් තේරුණා. ඊට පස්සේ මිස් මේරිලාල් කියලා තරගයක් තිබුණා. ඒකෙත් මිස් මේරිලාල් වුණා. මේ ලස්සන මුහුණු බවට ඔබ පත් වෙන්නේ ඉස්කෝලේ යන කාලෙම? ඔව්. ඉස්කෝලේ යන කාලේ එතකොට මට එක එක්කන දැන් මම චිත්‍රපටි වලට නෑ මම ඉස්කෝලේ යන කාලේ චිත්‍රපටි වල රඟපානවා කියලා දැනගත්තට පස්සේ අර කලින් මට පොරොන්දු වෙච්ච කට්ටිය සේරම එන්න පටන් ගත්තා අපේ ගෙදර මම කියලා තියෙන ගෙදර එන්න එපා මේ විජේ චිත්‍රාගාරයට එන්න එතකොට අම්මයි මායි දෙන්නවම හම් වෙන්න පුළුවන් කියලා එහෙම ඇවිල්ලා ඇවිල්ලා තමයි දින දාගෙන අර තාත්තට කියන්නේ පිපෙන කුමුදු එකේ රඟපාන්න යනවා කියලා ගිහිල්ලා ඒ වගේත් රඟපානවා ඒ වුණාට අහු වුණානේ කවද්ද කොහොමද අහු වුණේ මරදානි කටවුට් එකක තියෙනවා දැකලා මේ ගාමිණී ෆොන්සේකයි මමයි ශාන්තිලේකයි ඉන්න පින්තූරයක් දැකලා ඒක මොකද්ද ඒකේ ගාමිණී නෑනේ ශාන්තිලේක නෑනේ කියලා තාත්තා අහන්න පටන් ගත්තා එතකොට මං කිව්වා එදා මේ ඒ චිත්‍රාගාරයේම කට්ටියක් ඇවිල්ලා ඒක ෂූට් කරා ඒකයි කියලා පොඩි බොරුවක් කිව්වා ඉතින් කවදාවත් බැලුවේ නෑ ෆිල්ම් එකක් අම්මලා අම්මා නනික් සහෝදර සහෝදරිය බැලුවට තාත්තා ගියේ නෑ බලන්න හේතුව ඉතින් දැන් මට එපා කියලානේ තියෙන්නේ එයා තනියෙන් ගිහින් බලන්න ඇති හොරෙන් තාත්තට ඕනුනේ මේ දුවව කවුරු කරන්නද තාත්තට නම් ඕනේ කරේ ඇත්තටම හොඳ රස්සාවක් කරන ඉස්සර මගෙන් අහනවා එතකොට තාත්තා ඉන්නේ කිව්වේ එක්ක ડોක්ටර් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් එයා හොස්ටස් කෙනෙක් ඒකට නම් කැමතුනේ නැහැ එයා හොස්ටස් කෙනෙක් වෙනවට කැමතුනේ නැහැ නමුත් මගේ හිතේ තිබුණා මේ එයා හොස්ටස් කෙනෙක් වෙන්න මොකද ඒගොල්ලන් අඳින අර සාරිය ලස්සනට කොණ්ඩේ බැඳලා කැන්ඩියෙන් ඇඳලා එහෙම යන්න මගේ හරි ලොකු ආසාවක් තිබුණා හැබැයි ඔබ අන්තිමට ගිහිල්ලා නතර වුණේ කොතනද සිනමාවේ ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් තැනක නතර වුණේ. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් තැනක. දැන් ඔය ලස්සන මුහුණු නිසා එහෙම නැත්නම් ඔබ ලස්සන මුහුණ බවට පත් වෙච්ච නිසා ඔබට සිනමාවේ දොර ඇරෙනවා. මතකද ඉස්සෙල්ලම මේ වගේ කැමරා කීපයක් ඉස්සරහා ඇක්ෂන් කියලා කියද්දි හිතට දැනෙච්ච දේ ඒ අවස්ථාව මතක් කරන්න ඕනේ. ඒ අවස්ථාව මතක් කරනකොට මට මතක් වෙන්නේ මනෝජ්ව ඔයා දන්නවද ඉස්සෙල්ලාම මොකද්ද මම දර්ශන තලයේ කරේ කියලා? තබ්ලා ගහන එක. ඒ කියන්නේ අපේ විශාරද මනෝජ් පීරිස් වගේ. මනෝජ් පීරිස් වගේ. දැන් ඇත්තටම කිව්වොත් එහෙම ඒකේ තිබුණේ රුක්මනී දේවී පියානෝ එක ප්ලේ කරන අපි අනාථ මඩමේ ඉන්න ළමයි
අයෝනී ලියෝනී එතනින් ගියාම ඔය කට්ටිය ඔක්කොම ළම එක එක ඒවා ප්ලේ කරනවා ෆ්ලූට් එක එක්කෙනෙක් එක්කෙනෙක් සිතාර එක එක්කෙනෙක් එස්රාජ් එක මට තිබුණේ තබ්ලා ගහන්න දැන් මට ඔය තබ්ලා කුට්ටමයි මනෝජ්ජයි දකින හැම වෙලාවෙම ඕක මතක් වෙනවා මම ඒක ගැන ඉන්නේහා කතා කරන්නේ නැහැ මේ දැන් ඔය දැන් එතකොට වයස කීයද ඔබේ එතකොට අවුරුදු 16ක් විතර හැබැයි රෑනගිරව චිත්‍රපටයේදී ඔබට ඊට වඩා වැඩි ඉඩක් ලැබෙනවා ඔව් දැන් එතනදී කොහොමද ගාමිණී ෆොන්සේක වගේ චරිත ගැන ඔබ කියනවා එතකොට මේ මේ චකිතයක් එහෙම දැනෙන්නේ නැද්ද පොඩි කෙල්ලට ගාමිණී ෆොන්සේකත් එක්ක මම රඟපෑවේ නෑ ඔව් ගාමිණී ෆොන්සේකා ඉන්න දර්ශන තලයේ විජිත මල්ලිකා ඔය වගේ ප්‍රවීණ නළුවිලියෝ කීප දෙනෙක් එක්ක මමත් හිටියා පැත්තක ඉතින් එහෙම හිටියා මිසක් එතකොට මට පුදුම වැඩක් වුණා ඒකක් තියෙනවා ගඟක වතුර කලයක් අරගෙන මෙහෙම උකුලේ තියාගෙන යන්න. උතන දෙපාර තුන් පාරක් රිහසල් කරලා මඩ වෙලා හරියට ටේක් එකේදී වතුර කලේ අරගෙන උකුලේ තියාගත්ත විතරයි ලිස්සල වැටුණා ගඟටම. ඉතින් ඒ වෙලාවේ මට කරේ මේ ගාමිණී ෆොන්සේකා මහත්මයා මාව ඒ වැටිච්ච විදිහට පොඩි චිත්‍රයක් يعني හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ පොඩ්ඩට මං ගොඩට එනකොට අම්මයි දෙන කිව්වා මෙන්න මේ බලන්නකො මේ ඇඳලා තියෙන එක මගේ ෆොටෝ එකක් පිටිපස්සේ මම වැටිලා කලේ උකුලට බාගෙට ගන්නකොටම ඒ විදිහට ඇඳලා දැන් එහෙම කිව්වම අපිට හිතෙන්නේ අර ටිකිරිලියා කලෙත් අරන් ලින්දට ගිහිල්ලා ලිඳ වටකර කබරගොයේ හිටපු නිසා කකුල කෑවා ඊට පස්සේ මුට්ටිය එමෙ නැත්නම් කලේ විඳුණා කියලා ටිකිරිලියා නෙවෙයි ඈ සූකිරි කෙල්ල सूकिरि केल्ले मुकद में से तरह में के उपदन अने सूकिरि केल्ले मुकद में से तरह में के ये मा
ඒ කලින් අහපු ගීතය සුනේත්‍රා චිත්‍රපටයේ ගීතයක්. එතකොට හැබැයි සූකිරි කෙල්ලේ කියන වචනය මේකේ තියෙනවා. මේ චිත්‍රපටය නිසා තමයි සූකිරි කෙල්ල චිත්‍රපට ඔබට ලැබෙන්නේ. නෑ මෙහෙමයි උනේ. දැන් ඇත්තටම දැන් අපි ෆිල්ම් එකේ ෂූටින් ගිහිල්ලා මේ TF ලතීෆ් තමයි මියුසික් කරන්නේ. MMA හක් තමයි වචන ලියන්නේ. ඉතින් කොමාරි මේකට සූකිරි කෙල්ලේ කියන නම වැටලා තියෙන හින්දා ඔය සින්දු අරගෙන අපි ගම්පහ ගිහිල්ලා තමයි ෂූටින් කරේ ගම්පහ ගාඩන්ස් වල. ඉන්න ගමන් මිස දේව් ජෝ දේවානන්දන් ඩිරෙක්ටර් එයා කතා කළා රොයිට කියනවා ඊළඟ ෆිල්ම් එකට ලෑස්ති වෙන්න. ඉතින් දැන් මේ ෆිල්ම් එකේ මේ ෂූටින් කරගෙන යනවා. ඉතින් මොකක්ද මේ ෆිල්ම් එක මිස දේව් කියලා අහුවාම දෙනිකෝ මම එකක් පටන් ගන්නවා සූකිරි කෙල්ල කියලා. ඒකේ සුමන තමයි සූකිරි කෙල්ල කියලා කිව්වා. ඉතින් අපි හිතුවා මේ විහිළුවට වෙන්නේ නැති කියලා. ඇත්තටම සිලෝන් ස්ටුඩියෝ එකේ සූකිරි කෙල්ල මුහුරත් එක තිව්වා. මුහුරත් එක තියලා මේ දැන් මේ සුනේත්‍රා ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ. ඒ කාලේ හරි හොඳ දෙයක් වෙනවා මේ තියටර්ස් වලින් එනවා ස්ටුඩියෝ එකට එක එකන ඇඩ්වාන්ස් දීලා මිස් දේව්ගේ ෆිල්ම්ස් ගන්න. ඒ කියන්නේ රොයි මායි සුනේත්‍රා එකේ රඟපානකොට මං හිතන්නේ ඒ කාලේ හැටියට රුපියල් 50000ක් ගණන් දුන්න ඇඩ්වාන්ස් එකක් ඒ තියටර් හෝල් එකට මේ ෆිල්ම් එක දෙන්න කියලා. ඉතින් ඒ වගේ කාලයක් ඇත්තටම. ඒ කියන්නේ චිත්‍රපට ප්‍රදර්ශකයෝ චිත්‍රපට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු පිටිපස්සෙන් ආවා. පිටිපස්සෙන් ආවා. ඇවිල්ලිවලා සිලෝන් ස්ටුඩියෝ එකේ මට හොඳට මතකයි මගේ ඉස්සරහා පිටමයි රොයි ඉස්සරහා පිටමයි තමයි දුන්නේ රුපියල් 50000ක ඇඩ්වාන්ස් එකක් කෑෂ්. ඉතින් ඒ වගේ කාලෙක මිස දේව්ටත් හිතෙන්නේ නැති දැන් ඊළඟ එකත් පටන් ගත්තට කමක් නැහැ කියලා. ඉතින් සූකිරි කෙල්ල කරා මේ සුනේත්‍රා එකේ සින්දුවේ තියෙන ඒ වචනේ දාලා. ඒ වචනේ දාලා. එතකොට දැන් මේ 75නේ, ඒ කියන්නේ 70 දශකය කියන්නේ කොහොමත් ස්වර්ණමය යුගයක්. ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ වෙලා, එහෙම චිත්‍රපටි බලන්න ජනතාවගේ නැඹුරුවක් රසිකයෝ කියලා පිරිසක් හිටිය කාලයක්. දැන් ඉන්නේ පාරිභෝගිකයෝනේ නේ. අත්‍තරම කිව්වොත් දැන් අර සංස්ථාවක් ඇවිල්ලා කියනකොට මතක් වුණේ මට ඉස්සර රොයි මායි හැම තැනම ගියා ස්ටේජ් වල ওই චිත්‍රපටි සංස්ථාවක් දාන්න ඕනේ හින්දා අපි දේශපාලනය කරා. ඒ මොකද කලාකාරයෝ වෙනුවෙන් කලාකාරින්ට අපි යම්කිසි කර්මාන්තයක් විදියට මේක ගොඩනගා ගන්න ඕනේ හින්දා චිත්‍රපටි සංස්ථාවක් දාන්න හැම වේදිකාවකම ගිහිල්ලා කතා කරන අතරතුරේදී මහින්ද රාජපක්ෂ දැන් මේක දේශපාලනයක් නෙමෙයි නමුත් අපි දෙන්න ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කෙනෙක් වශයෙන් පාර්ලිමේන්තුවට එන්නේ 1970 අපි දෙන්න ගිහිල්ලා ඒ මහින්ද රාජපක්ෂගේ ස්ටේජ් එකෙත් කතා කරා මෙතුමාව පාර්ලිමේන්තුවට අරින්න එහෙම කියලා. ඒ කාලේ තරුණ හොඳ ජව සම්පන්න තරුණෙක් අපි ඉතින් දෙන කිව්වා මෙයාව අරින්න පාර්ලිමේන්තුවට යම්කිසි හොඳ දෙයක් කරා කියලායි කියලා. ඉතින් ඒ කාලේ චිත්‍රපටි සංස්ථාවත් බිහි වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් පාර්ලිමේන්තුවට ගියා. ඔබ දිගටම මේ ගමනේ හිටියා? ඔව්. ඒ අවුරුදු 50 ඇතුළත හිටියා දිගටම මේ විදිහට. ඔව්. ඇත්තටම ජාතික චිත්‍රපට සංස්ථාව බිහිවීම ජයග්‍රහණයක් නේද? ඒ වේදිකාවේ නැග්ගට පවු නෑ නේද? නෑ නෑ. ඇත්තටම කිව්වොත් අපි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ජයග්‍රහණය කරන්න යනකොට එතුමිය කිව්වා අපි චිත්‍රපට සංස්ථාවක් දානවා කියලා. එතකොට ඩොමි ජයවර්ධන තමයි සභාපති. එයා ඉඳෙන කිව්වා එහෙම කටින් කියලා හරියන්නේ නැහැ. අපිට නිකිතව දෙන්න කියලා. අපි ඒ නියමන අරගෙන තමයි ස්ටේජ් ගානේ හැමතැනම ගියේ. ඉතින් අපි නිහඬ සේවයක් කරා කලාකාරයෝ වෙනුවෙන්. ප්‍රශ්නයක් නැහැ ඉතින්. හොඳට අපිට පොළොවේ පය ගහලා ඉන්න පුළුවන්. ඒ ඔබ අර සුසුමක් හෙළුවා නෙවෙයි හෙළුණානේ ඔබට. ඒ ඉබේම නිකන්
හිත සැහැල්ලු කරගත්ත එහෙම නැත්නම් පපු තුරේ තියෙන ලොකු කතන්දරයක් ඔබ කිව්වා ඔය ඒ හුස්ම එක මම කැමති ටිකක් ඒ ඒ ඒ හුස්ම නොකියු කතාව හාරවුස කතා කරන්න තව ටික වෙලාවකින් මොකද ඒක කතා කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ ඒ අතරේ දැන් මේ සූකිරි කෙල්ල ගැන කියපු නිසා මේ චිත්‍රපටයෙන් පස්සේ ඔබ සූකිරි කෙල්ල කියලා ඔබට ආමන්ත්‍රණය කරන්න පටන් ගන්න ඕනේ කියන්නේ සිංහල සිනමාවේ සූකිරි කෙල්ල සුමන ආමරසිංහ ඔව් එතකොට දැන් මේ රූපය හරිද මේ රූපය බලන්න මේ තමයි පෙරදිග රංගන ශිල්පිනියකගේ රූපය එකනේ මේ පෙරදිග අපි ආදරය කරන ඒ කියන්නේ විශේෂයෙන්ම 70 80 දශකයේ දක්වා අපි ආදරය කරපු රූපේ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අර අඩසඳ වගේ නලල් තලය ඊට පස්සේ නිල් මහනිල් පෙති වගේ ඇස් නිල් මහනිල් කියලා කියන්නේ මේ හිමි මේ මෙහීනියස් කියන එක නෙවෙයිනේ. නිල් මහනිල් පෙති වගේ ඇස් ඊට පස්සේ නාදලු වගේ තොල් යුග නාදලු වගේ කියලා කියන්නේ ඒ කියන්නේ රතු පාට නිසාම විතරක් නෙවෙයි අර ස්පර්ශකාමයක් වගේ තියෙනවා ඒකේ. ඊට පස්සේ පුල් කොපුල් තල දැන් හිතන්න මේ රූපය අර භද්‍ර යෞවනයේදී කටවුට් එකකම එහෙම ඇඳලා තියෙද්දි කොයිතරම් හැඩද ඇත්තටම අපි ආදරය කරපු කියන්නේ 70 80 දශකයේ දක්වා අපි ආදරය කරපු නිලි රූපය එහෙම එකක් නේද ඔබට නිකන් හිතෙන්නේ නැද දැන් මොකද මේ પરම්පරාවේදී අපි ආදරය කරන්නේ අර වෙස්ටර්න් එහෙම නැත්නම් බටහිර නිලි රූපයට අර කෙච් to එකන ස්ලිම් බොඩි එක කියලා කියන එහෙම නැත්නම් වීනස් ප්‍රතිමාවේ ඉන්නා වගේ මේ කියන දැන් නිලියද පරණ නිලියද හොඳ කියන එක නෙවෙයි මා කියන්නේ අපේ රසිකයාගේ රුචිය වෙනස් වෙලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද රසිකයාගේ රුචිය වෙනස් වෙන්නේ දැන් මේ භද්‍ර යෞවනයේ ඉන්න සමහර පෙම්වන්තු ඉන්නවනේ ඒගොල්ලන් කැමති ඒ වගේ අයට ඒක නිසා වෙන්නේ නැති ඒගොල්ලන් මේ විදියට හැඩ ගැහෙන්නේ. ඒකට වරදක් කියන්න බෑ ඉතින්. වරදක් කියන්න බෑ. ඔව්. රුචිය වෙනස් වෙනවා. රුචිය වෙනස් වෙලා. ඔව්. දැන් ඔය 1975 චිත්‍රපටි ගැනනේ අපි කතා කළේ. ඔව්. 1969 තමයි හතර පෙරළිය චිත්‍රපටිය. ඒකෙන් මහ පෙරළියක් වෙනවා. ඔව්. ඔව්. ඔව් කියලා හරියන්නේ නැහැ. දැන් ඉතින් මුල පටන් කියන්න වෙනවා මේ කතාව. රොයි ඩි සිල්වා කියන ඒ ප්‍රතාප්වත් සුන්දර තරුණයව මට හම් වෙන්නේ ඒකද තරුණයා කියන්නේ නිකන් තරුණෙක් නෙමෙයි එතකොට මං හිතන්නේ අනාගතේ මගේ පෙම්වතාව දෙවියන් වහන්සේ විසින් මට ලං කරලා දුන්නා කියලා මං හිතන්නේ ඔබට මතකද ඒ ෆ්‍රේම් එක ඒ කියන්නේ ඔබට ඔහුව ඉස්සෙල්ලම ඒ රූපකාය දැකපු වෙලාව ඔව් කොහොමද කොතනද කොයි වගේද දැක්කේ කොහුවල ශ්‍රීදර කම්පැනි එකේ අපි රිහර්සල් කරන අතරතුරේදී සුදු කලිසම සුදු සපත්තු දෙක සුදු ෂර්ට් එක ඇඳලා ලස්සන කොණ්ඩයක් තියෙන වේව් හැය තියෙන වේව් සොක්කෝම කොණ්ඩේ ලස්සනයි හොඳට පීරලා නීට් කෙනෙක් එනවා එනකොට එල්එම් පෙර කිව්වා අන්න එනවා රොයි එනවා රොයි එනවා කිව්වහම අපේ හිටිය ගර්ල්ස්ලා මං හිතන්නේ 20ක් විතර ඊටත් වැඩි මං හිතන්නේ ඔක්කොම ටික දිව්වා එළියට මම නම් ගියේ නෑ මම මං හිතන්නේ මට මම දැකලා තියෙනවා රොයිව සනසිලි සුවේ කියන චිත්‍රපටියේ හරීම මේ හොඳ මේ ගාමිණී එඩි ජයමාන රවීන්ද්‍ර රූපසේන ඔය වගේ මං දන්නේ නැහැ ගොඩාක් කට්ටියත් එක්ක ප්‍රධාන චරිතයක් කරන අලුත් නළුවෙක් ඒ ෆිල්ම් එක බැලුවේ තම්මයි මායි ගිහිල්ලා මෙට්‍රෝ එකේ නුගේගොඩ ඒක බලනකොට මම දැක්ක මං අම්මත් එක්කත් කිව්වා අම්මා මෙච්චර හොඳ නළු නිළුවේ ඉන්න ගොඩේ අර බලන්න අර මේ එක්කනා නම් හොඳට රඟපානවා හොඳට කතා කරනවා දෙබස් කියනවා ෂෝක් කියලා ඒ කියන්නේ ඉස්සෙල්ලම චිත්‍රපටිය දකිද්දිත් අර පුලුල් තිරේදී බලද්දිත් පොඩි කිතියක් ආවද කිචි නම් කැවුනේ නෑ මට කිචියක් නෙමෙයි ආවේ සුන්දර තවත් නළුවෙක් බිහි වෙනවා කියන නිකන් අදහසක් ආවා එච්චරයි හොඳයි දැන් අපි ඉන්නේ අර දර්ශනතලයේ දැන් ඔන්න ඔබ පෙර පුහුණු වීම කරන ඔන්න රෝයිනවා කියලා කියනවා කෙල්ලෝ ටික දුවනවා ඔබ ඉන්නවා මෙතන ඊට පස්සේ අපි කැමරාව කොතෙන්ටද ගෙනියන්න ඕනේ අර මං ඉඳගෙන පොතක් බලබල ඉන්නවා එහෙම බලබල ඉන්නකොට අර ගර්ල්ස්ලාගේ අස්සෙන් මට පේනවා රෝයි මගේ දිහා බලනවා ඒ ගර්ල්ස්ලා ඔක්කොම ඉන්නවා පිරිලා මෙයා මේම කරලා බලනවා ඉතින් බලනකොට මමත් බැලුවා හින්දානේ මම ඒක දැක්කේ මමත් හොරෙන් බැලුවා
කවුද මේ මේ තරම් මොකටද මේගොල්ලන් නිකන් පල් වෙන්න යන්නේ මේ කෙක්කරාගේ පිටිපස්සෙන් කියලා හිතිලා තමයි මම ওই පාඩුවේ හිටියේ. ඉතින් ආටත් හිතෙන්නේ නැති මේ කෙල්ලගේ තියෙන ආඩම්බරකම ඔක්කොම ආව මෙයාවේ නැහැ කියලා. ඉතින් එහෙම තමයි ඉතින් ඒ දැකපු දැක්ම බැලපු බැල්ම නිකන් කෙටුවද විදුලියක්. අන විදුලියක් කෙටුවා වුන. අපේ අම්මත් හිටියා ඉතින් අම්මට මං කිව්වා අර ෆිල්ම් එකේ රඟපාපු එක නම් තමයි ඔය ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අම්මා ඉන්නේ කිව්වා කළුයි නේද කියලා ටිකක්. තලෙලලුයි නේද ඒකේ සුදුට පෙවුනා කියලා. මම ඇහුවා යාගෙන් ඊට පස්සේ නිකන් කතා කරනකොට අයියා මොකද මේ කළු වෙලා ඒතකොට බාන කපටිකම මෙයාගේ මෙයා කියනවා නංගි මේ දවස්වල අවුවේ ෂූටින් කරනවානේ. අවුවට පිච්චිලා කිව්වා. හුවට පිච්චිලා කිව්වා. එතකොට දැන් අයියා නංගි කියලා කතා කරපු ඒ ඒ කතාව ඊට පස්සේ ඔයා මෙයා හරි එහෙම නැත්නම් සූ කිරි කෙල්ල පැටියෝ කියලා කියන තැනට අඩියක් ඉස්සරහට තියන්න කවුද ඉස්සෙල්ලම පෙළඹුණේ? කවුද ඉස්සරහම අඩියක් තිබ්බේ? නෑ අපි නම් පැටියෝ අරව මේව කිව්වේ නෑ. සුමන කියලා මට කතා කරා. මං රෝයි අයියා කියලා කතා කරා. දිගටම එහෙමද කිව්වේ? දිගටම නෑ. මැරි කරාට පස්සේ අයියා කිව්වේ නෑ මම. දැන් පොඩි ස්ටයිල් එකක් තියෙනවනේ අයියා කියන එක. නමුත් මට නම් බෑ අයියා කියලා කියන්න. මං අයියා කියලා කිව්වේ නෑ. හරි. ඔබ මගේ ප්‍රශ්න මගේ ඇරියා. මං ඇහුවේ කවුද ඉස්සෙල්ලම අඩිය තිබ්බේ කියලා. ආ අඩිය තිබ්බේ නම් එයා. කොහොමද? මගේ බර්ත්ඩේ එකක් ආවේ දවස්වල. ඉතින් මං කේක් අල්ලගෙන අල්ලගෙන ගියා. අල්ලගෙන ගියාම මගේ කේක් කෑලා තියන්න කිව්වා මං බත් කාලා කන්නම් කියලා. ඉතින් මං ඒත් කල්පනා කරා මෙයාට මොකද දැන් 10ට 11ට විතර ඇතිනේ එයාගේ පුරුද්දක් ඒක මම පස්සේ ජජ් කරේ මේ මේ අන්තිම කාලේ වෙනකලු තඹ කෑල්ලක්වත් කන්නේ උදේට බ්‍රෙක්ෆාස්ට් ගත්තට පස්සේ 10ට තේ එකක් බොනවා ඊට පස්සේ බත් දවල්ට කෑම කනවා එච්චරයි ඒ අතරපද මුකුත් ගන්නෑ ඉතින් එයා එක්කව කේක් කෑලා තියන්න කියලා ඉතින් ඊට පස්සේ එයාගේ යාළුවෙක් ඉඳලා ඇහුවා දැන් අද බර්ත්ඩේ සුමනට මොනවද දෙන්නේ ටැග් කියලා. ඉතින් ආ තමයි ඉතින් ඉස්සෙල්ලම පැනලා එක දෙයක් කිව්වේ. ඒක මෙහෙම කැමරාව ඉස්සරහන එක කමක් නෑ නේ. ඔව් එයා කිව්වා මේ බදාගෙන කිස් එකක් දෙනවා කියලා. එතකොට මට අන්න අතන කිචියක් වගේ එතකොට නම් අනේ දැන් මට මැවෙන්නේ මේ කතා කරනකොට මෙතන එහා පැත්තේ ඒ හරි සරල හක හක ගාලා hina වෙන්න පුළුවන් කොක්සන් නගල hina වෙන්න පුළුවන් රොයිද සිල මහත්මයා හිටියනම් කියලා අපොයියෝ වා මාව අඬවන්න එපා ඕවා කියලා කැමරාව ඉස්සරහා මගේ සම්භාවනීය අඬවන එක සදාචාරයට විරුද්ධයි හැබැයි මට මේ තැන කොහොමද මග අරින්නේ? ඔහු ඔබට සමියෙක් විතරද ගුරුවරයෙක්ද දෙවියෙක්ද ඔබට? මට නම් දෙවියෙක්. රෝයිද සිල්වා කියන චරිතයෙන් මුණ නොගැහෙන්න අර එදා ඒ විදුලිය නොකටන්න ඔබ මෙච්චර දුරක් ඇයි කියලා හිතනවද ඔබ මෙච්චර පුළුල් වපසරයක විහිදෙයිද එයා කියනවා මම නිසාලු එයා මේ තැනට ආවේ නමුත් මම කියනවා මං ආවෙත් එයා නිසා කියලා දැන් එයා ගෙදරින් ඉඳගෙන චිත්‍රපටි වල කතා ලියනවනේ කවදාවත් මං ගිහලා ඩිස්ටර්බ් කරලා මට දෙන්න චරිතයක් කියලා ඉල්ලලා නැහැ රෝයි ලියන හැම කතාවකටම නළු නිළියෝ තෝරන්නේ රෝයිමයි දෙන්නම එකට ඉඳලා. එයා කිව්වොත් මට චරිතයක් තියෙනවා කරන්න කියලා මම කියනවා නෑ ඔකට සුදුසු මම නෙමේ රෝයි වෙන කෙනෙක් අපි ආව ගමු කියලා නමක් සඳහන් කරනවා. ඉතින් එයාත් ටිකක් වෙලා කල්පනා කළා මම පස්සේ නම් බලලා කියන්නම්කෝ කියලා ඒකට කැමති වෙනවා. ඉතින් ඒ වගේ මම ඊට පස්සේ මට ඊට වඩා වැඩ රාජකාරි ගොඩක් තියෙනවා එයාගේ. ලොකේෂන් හොයන්න ඕනේ. ඇඳුම් පැළඳුම් ගැන හොයන්න ඕනේ. නළුනිළියන්ට කැම බීම සප්ලයි කරන්න ඕනේ. ඕ වගේ දේවල් හරියට කරනවා මම. ඊට පස්සේ එඩිටින් වලට ගිහම එතන ඉඳගෙන මම අර රෝල් රීල් එකේ අර කෑඩි කැපුවාම ඒවා ඔතනවා. ඊට පස්සේ රූපසේන කියලා එක්කෙනෙක් හිටියා. එයාගෙන් අහගන්නවා කොහොමද මේවා කරන්නේ. ඕ වගේ වැඩවලට මම හරි ආසයි. රඟපානවට වඩා. දැන් ඔබ ඔය කියපු කාරණාව, ඒ කියන්නේ රෝයිද සිල්ලා මහත්මයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිවල ඉන්න අනිවාර්ය කෙනා බවට තමන්ගේ බිරිඳපත් උනේ නැහැ.
මං දැන් ඔබ එන ආරංචි එක්ක මම ටිකක් විස්තර හොයද්දි අපේ සරසවේ පත්‍රයේ හේමාලි විජේරත්න සොහිල්ට කතා කළා. ඈ කියපු එක කාරණාවක් තමයි මල්ලි බලන්න සුමනක්ක කවදාවත් එහෙම රෝයි අයියාගේ චිත්‍රපටිවල කියලා මෙහෙම බලෙන් රඟපාන්න ගිහිල්ලා නැහැ කියලා. අපිට කතා කරන්න දේවල් තියෙනවා. අහසක් තරම් දේවල්. අපි නිල් අහසේ මොහොතක් තනියම. මේ සින්දු වලට අපි කියන්නේ මේ මේ විචිත්‍රවත් ගීත කියලා. මේවා හරියට අර බැබලෙන වගේ ගීත. 1972 නේද මේ දැස කුමකටද? කුමටද? කුමටද? අර දකුණු පළාතේ අපි තමයි මක්කටෙයි කියලා කියන්නේ. ඔබ මාලා මේ චිත්‍රපටේ
හරි ජනප්‍රිය වුණා නේද මේක මේක ජනප්‍රිය වුණා කියලා කියන්නේ මං හිතන්නේ හිතා ගන්නවත් බෑ මමයි විජේ රෝයි මාලනී අපි හතර දෙනා තමයි මේකේ රඟපෑවේ ඒ කාලේ මං හිතන්නේ මිනිස්සු මේ මේක නොබලපු කෙනෙක් ඇති කියලා ඒ තරමටම දැන් මේ ගීතය යනකොට මට මතක් වෙන්නේම රෝයි මායි විජේ කාර් එකක යනවා කාර් එක යනකොට එයාට මතක් වෙනවා පුංචි කාලේ මායි විජේ කියපු ගීතයක් ඕක ඊට පස්සේ ගෙදරින් එළෙව්වට පස්සේ අර අකුණක් වැදිලා S2 පේන්නේ නැතුව ඉඳලා අන්තිමට එන්නේ අපේ ගෙදරට අපේ ගෙදර ડોක්ටර් කෙනෙක් ඉන්නවා ඒ ડોක්ටර් තමයි රෝයි රෝයිට කියලා S2 සනීප කරගන්න තමයි එන්නේ ආවට පස්සේ යාට නිකන් තේරෙනවා මේ මාලා මම තමයි මම ගැන තමයි මෙයා හිතන්නේ කියන්නේ ඔක්කොම කියලා දැනගෙන S2 ආවට පස්සේ මාව දැකලා පුදුම වෙනවා ඒකෙන් පස්සේ අර වෙන සිද්ධීන් දැක්කාම හරි දුක හිතෙනවා ඉතින් තාමත්ම ජනප්‍රිය චිත්‍රපටයක් වුණා ඔව් දැන් මේ ගීතය දෙවතාවක් ගයනවා නේද චිත්‍රපටියේ ඔව් එකක් ගෑන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි සයිකල් එකේ යනවා ওই සින්දුව කීකේ විජේ මායි පුංචි කාලේ ඊට පස්සේ බැන්දට පස්සේ රෝයිව මම යනවා පිරිමි කෙනෙක් ඒ විජේ තමයි කීකේ යන්නේ ඕක ඇත්තරම පටිගත කරි රූගත කරේ අපි පානදුරේ පැත්තේ තිමති අයියා හිටියේ ඒ පැත්තේනේ එතකොට තිමති වීරරත්න තිමති වීරරත්න මේ සංගීත ඉපදිලවත් නෑ මං හිතන්නේ දැන් මේකත් එක්ක දැන් මේ 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 ඔබ ඔබ සම්බන්ධ වෙන බොහෝ චිත්‍රපටි බොක්ස් ඔෆිස් වාර්තා තියෙනවා කියන රෝයිද සිල්වා කියන චරිතයම බොක්ස් ඔෆිස් චරිතය. ඔව් රෝයිට කියන්නේ ලකි 7 කියන. ලක් ඒ 7 කියන්නේ? ඒ යන්නේ මන් දන්නේ. ලකි ඊතරම් වාසනාවන්තයි. ඊතරම්ම වාසනාවන්තයි. එතකොට දැන් එහෙම බැලුවහම ඔබගේ දායකත්වය සිනමාව කර්මාන්තයක් විදිහට කරගෙන යන්න. ඔව්. ඒක නිසා තමයි අපි ගියේ හැම තැනම වේදිකාවක් වේදිකාවක් ගාන ගිහින් කතා කරලා ඒකට පක්ෂපාතීව ඉන්න හැම කෙනෙක්ම පාර්ලිමේන්තුවට අරින්න කතා කරා විශේෂයෙන් අර 50 වෙනි අවුරුද්ද සමරනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා මතක් කළා තියෙනවා රෝයි වයි මාවයි ඉතින් අපිව දැක්ක හැම වෙලාවෙම කියන්නේ මගේ මුලේ ඉඳලම හිටපු දෙන්න තමයි මේ කියලා ඉතින් අපි නිශ්ශබ්දතාවයකින් තමයි මේ වැඩ කරේ සමහරලාට කවුරුත් දන්නේ නැතුව ඇති දැන් ඔබේ ඒ අරගලය කියන්නේ 70 දී ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන්න කියලා කරපු අරගලයම ඊට පස්සේ චිත්‍රපට සංස්ථාව වල් වැදිලා අයාලේ ගියාට පස්සෙත් ඔබ වෙන විදියකින් දියත් කරනවානේ මේක නැවත පිහිටුවන්න ඕනේ කියලා නේද ඔව් ඒක ඇත්තටම මේ රෝයි තමයි ඒක කරේ චිත්‍රපටි වල ප්‍රමිතිය වෙනස් කරා හීරෝ කොමඩි කරලා කොමඩි කරන එකන හීරෝ කරලා අන්න ඒ වගේ චිත්‍රපටි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා මිනිස්සුන්ට පබ්ලිසිටි කරනකොට කියන්නේ කොලෙස්ටරෝල් sugar එතනින් ගියාම ඔය heart අරෝමේව ප්‍රශ්න තියෙන ඒගොල්ලන්ට බලන්න හොඳම චිත්‍රපටිය මේක කියලා. ඉතින් ඇත්තටම හොඳ සක්සස් වුණා. මේ ෆිල්ම්ස් ඔක්කොම box office hit වුණා කිව්වා වගේ. එතකොට ඔය තියටර්ස් වල ප්‍රොජෙක්ටර්ස් සවුත් වෙලා තියෙනකොට අලුත් ප්‍රොජෙක්ටර්ස් ගත්තා තියටර්ස් වල හුණු ගාලා මේවා කරලා කලෙලි බැස්සා හුඟා දෙනෙක් තාමත් හම්බුනහම සමහර තියටර් වල කට්ටිය දෙන කෙනානේ රෝයි මහත්තයා කරපු දේවල් නිසා අපි හොඳට මේ තියටර් එක හරි ගස්ස ගත්තා කියලා ඒ වගේ අවස්ථා තියෙනවා ඉතින් ඉතින් සතුටුයි සතුටුයි දැන් අපිටත් මෙහෙම සතුටක් සියපත් පුකුරදී ඔබව මුණ ගැහිීම ඒ කියන්නේ සිනමාව කර්මාන්තයක් විදිහට පවත්වාගෙන යාම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඔබ දෙපළ තනියෙන් ඒ කියන්නේ ඔබේ ඔබේ මුළු ජීවිතයම වුණේ මේ මේ චිත්‍රපට කර්මාන්තය ඔබ බිහි කරපු දරුවන් බවට පත් වෙන්නේ ඔබේ චිත්‍රපට ටික ඒව දරුවෝ වගේ තමයි ඔබ ගොඩනැගුවේ ඔව් අන්තිමට අහන්න ඕන ප්‍රශ්න ටිකක් ඔලුවට එනවා හැබැයි ඒ ටික අපි අන්තිමට අහමු. දැන් මේකත් එක්කම මේ දැන් අර රෝයිද සිල්වා මහත්මයා වීරයා විකට චරිතයක් බවට එහෙම නැත්නම් හාස්‍ය උපදවන චරිතයක් බවට පත් කරනවා. ඔබත් එහෙම ගිහිල්ලා ඔබත් හාස්‍ය උත්පාදක චරිත රඟපාන්න පටන් ගන්නවා. ඔව්. මේක අභියෝගයක් නේ. ඇත්තටම කිව්වොත් රෝයිත් එක්ක ඉන්නකොට නම් විනෝද සාගරයක් කියන්න පුළුවන්. එයා කියනවා නම් මෙහෙම කරන්න සුමනා කියලා මේ මම ඒව කරනවා ඇත්තටම
චේරියෝ ඩාලින් කියලා අපි ෆිල්ම් එකක් කරා ඒකේ ටෙනීමයි සින්දුවක් කියන නටනවා ඉතින් මම ඒත් කල්පනා කරා ප්‍රශ්නයක් නැහැ සිනමාව කියන්නේ අපේ සිනමාව ගොඩ ගන්න පුළුවන් දෙයක් නම් හොඳ දෙයක් කරන එකට ලැජ්ජ වෙන්න නරකයි ඒක නිසා මම එයා කියන විදිහට ඒ වැඩ කරා මම මේ අහන්නේ අතිශය පෞද්ගලික ප්‍රශ්නයක් ඔබට ඕන නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් උත්තර දෙන එක දැන් ඔබ දෙපළ ගෙදර වෙන සිනහ හඬවල් කෙලි දෙලෙන් ගත වෙන කෙලි සියලඟ දූලි ගාන එහෙම කවුරුවත් නැහැ එහෙම වුණාම ජීවිතේ නිකන් ඔබ ගෙවපු හුදකලා වුණාද ඒක දුෂ්කර වුණාද ඒක 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 සතුටක් තොර ජීවිතයක් වුණාද ඇත්තටම කිව්වොත් එවැනි අවස්ථා දෙකක් තිබිලා මට අහිමි වුණා අපිට දරුමල්ලු නැහැ කියලා නෙමෙයි අපි දරුමල්ලු වෙනුවෙන් හැදුවේ එහෙම් පිටින්ම චිත්‍රපටි චිත්‍රපටි හැදුවා චිත්‍රපටි වලට වියදම් කරා තියෙන සල්ලි වියදම් කරා එතනින් ගියාම හොඳ දෙයක් කරලා මිනිස්සුන්ව පිනවන්න ඕනේ නම් අපිට ඒ සම්පත් නැති වුණාට කමක් නැහැ කියලා අපිට හිතුණා. ඉතින් ඒක නිසා ඇත්තටම සිනමාව තමයි අපේ දරුවෝ. ඔව් දැන් සිනමාව කියන එහෙම නැත්නම් මේ චිත්‍රපට නිර්මාණ කියන දරුවෝ විතරයි ඔබට හිතේ. එතකොට දැන් මං අහන්නේ මේ මේ ඒ ඒ ගෙදර ජීවිතේ එකාකාර වුණාද? අනේ නෑ. අන්න ඒක තමයි මගේ ප්‍රශ්නේ. නෑ. ඇත්තටම කිව්වොත් අපි හැම අවුරුද්දකට දෙකකට සැරයක් අපි යනවා රට. රොයිගේ සිස්ටර්ස්ලා එතනින් ගියාම මගේ යාළුවෝ ඔක්කොම ඉන්නේ ඇමරිකාව, කැනඩාව, ඒ වගේ රටවල් වල. ඉතින් අපේ පුදුම ජීවිතයක් ඇත්තටම අපි සිනමාවේ ඉන්නකොට උදේට යනවා රෑට එනවා ආපහු දවස් 3ක් විතර යනවා සුමානයක් විතර නුවරඑළියේ ඉන්නවා රෝයි ඉන්නවා ගාල්ල පැත්තේ ආපහු කොළඹට එනවා කොළඹට එනකොට වෑන් එකක් තියෙනවා තව කොහේ හරි යන්න ඔය වගේ කාර්යබහුල කාලෙක අපි ෆ්ලයිට් එකේ යන ගමන් තමයි දෙන්නත් එක්ක දේවල් කතා කර කර යන්නේ අපි නිවාඩුවක් වශයෙන් අපිට ඇත්තටම ජීවිතේ කනගාටු වෙන්න කිසි දෙයක් නැහැ අපි පුළුවන් තරම් සැප බින්දා අපි රට රටවල් ගානේ ගියා එතනින් ගියාම හොඳින් හිටියා නමුත් ඉතින් තනි වුණාම ඒක ජීවිතයේ පොදු ධර්මතාවක් ඒක අපි මේ මෙහෙම කියනවා තරම් ලේසි නෑ ඒක දරා ගන්න මොකද ඔබට මුල් කාලේ ඔහු ගුරුවරයෙක් ඒ කියන්නේ දැන් අර කවුද රංගනය ඉගෙන ගත්තේ ඔය પરම්පරාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන් කාටවත් එහෙම විධිමත්ව ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ ඇරිස්ටෝටල් කියන ඇරිස්ටෝටල් රංග රීතියක් ගේනවනේ අර කැතේසිස් එහෙම නැත්තම් මේ මේ භාව විරේචනය කියලා ඒක සොෆොක්ලීස්ලගෙන් ඉගෙන ගන්න හැබැයි සොෆොක්ලීස්ලට ඒක කවුද කියා දුන්නේ කියන එකක් නැහැ ඒ වගේ ඔබ ඇතුළු ඒ රංග પરම්පරාව රංගනය කෙනෙක් ඉගෙන ගත්ත ජීවිතෙන් සහ ඔබටම හිතන්නේ රෝහිද සිල්වා මහත්මයා තමයි බොහෝ දේවල් තෝරා ගැනීම මොකක්ද කරන්න ඕනේ ඔබට ගුරුවරයෙක් උනේ කියලා ඒ මොහොතේ. ඔව්. ඇත්තටම ගුරුවරයෙක් තාත්තා කෙනෙක් ඊතරින් ගියාම මිතුරෙක් හොඳ ඒවා අපි දෙන්න අතරේ අපි සමසමව බෙදාගෙන ගියා. ඉතින් ජීවිතේ හොඳට ගියා. අපිට මේ කියන්නේ දුක් වෙන්න දෙයක් නැහැ. දුක් වෙන්නේ දැන් තමයි. මා හිතන්නේ ඔබ දුක් වේතු නැහැ කියලා මොකද ඔබ සතුට වෙන්න ඕනේ කියලා හේතුව අර එක මොහොතකදී රෝහිද සිල්වා මහත්මයා ඔබව බලා ගන්නවා හැබැයි ජීවිතේ එක කඩවීමකින් පස්සේ ඔබ ඔහුට අම්මා කෙනෙක් වගේ ඔව් එයා ඒක කියලා තියෙනවා මං අසනීපෙන් ඉන්නකොට සනත් ගුණ තිලකත් එක්ක කියලා තියෙනවා සුමනමට අම්මා කෙනෙක් මෙහෙම ක්ෂේත්‍රයක ඒ කියන්නේ රූපණය සිනමාව මේක හරි සංකීර්ණ ක්ෂේත්‍රයක් සංකීර්ණ සම්බන්ධතා ගොඩනගන්නේ එහෙම තැනකදී ඔය සිනමාවේ ඉන්න ඔබ දෙපළම ඊතරම් තද බැඳීමක් කොහොමද ඇති වුනේ දෙන්නගේ අන්‍යෝන්‍ය විශ්වාසය අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙන්න ඕනේ පවුලක් වුණාම අපි ඇත්තටම කසාද බැන්දේ සූකිරි කෙල්ල කියන චිත්‍රපටි දර්ශන තලේ. ඒක පාට රොයිටි තුර මං කැන්ඩියෙන් ඇඳලා ලස්සනට මනමාලියෙක් වගේ එනකොට අද බඳින්න ඕනි කියලා හිතුණලු. ඊට පස්සේ මිස්ස දේව්ට කියලා අපි දෙන්න ගිහිල්ලා බැන්දා. නිකන් අසං කරා ඉච්චල. කවුද සාක්කේට අසං කළේ? සාක්කේට අසං කරේ දේව්ගේ යාළුවෙකුයි. කොහෙද අසං කළේ තුර?
වන්දන්නේ නැහැ මර දාන්නේ කොහෙ ගියාද දන්නේ නැහැ මාව කාර් එකේ දාගත්ත ගියා බැන්දා ඉතින් ගෙවල් වල උදවිය ඒකෝලන් දන්නේ නැහැ ඒගොල්ලන් දන්නේ නැතුව තමයි කරේ වැඩි දැනගත්ත මොහොතේ දැනගත්තේ අපි දෙන්නා කැනඩාවේ යන්න ලෑස්ති වෙනකොට අපි දෙන්නා විතරක් යන්න හදනකොට තාත්තා කිව්වා එහෙම අරින්න බෑ අරකයි මේකයි කියලා ඉතින් අම්මට කිව්වා අපි විස්තරේ අම්මා තාත්තට කියලා ඊට පස්සේ කඩු පොළුව මුරා ගත්තේ නැහැ නැහැ රොයිට හරි ආදරේ රොයි තමයි පවුලේ හොඳම බෑන විදියට හිටියේ මේ මතක මම් පෙද්දිගේ තමයි අපි ඇවිද යන්නේ මා කිව්වා අද සියපත් පුකුර සාමීචියක් සාද කතාවක් මේ සාද කතාවේ අශාස්ත්‍රීයයි කියන එක නෙවෙයි එක්තරා යුගයක ලාංකීය සිනමා කර්මාන්තයේ හැඩතල කොහොම මුහුණුවරක් ගත්තද කියන කාරණාවත් ඔබට ඉඟි පළවෙන්න පටන් ගන්නවා හැබැයි ඊට වඩා මා කැමති මේක සාද කතාවක් විදිහට අපිට මේ හිතට දැනෙන සැහැල්ලු දේවල් කතා කරගෙන යන්න ඉස්සරහට අපි තවත් ගීතයක් විඳිමු මේ ගීතය අහද්දී නම් ඔබ ඉන්නා තැනක ඉඳලා ගීතය මුමුණන්න සහ තට්ටු කරන්න එහෙම නැත්නම් අප්පුඩියක් ගන්න පටන් ගන්නවා අම්මයි සඳවියනේ චන්දන අරණේ තාරකා මල් තුරුලේ ලහිරු කිරණේ දෙදුණු සෙවණේ සිත්‍යා වෙන මංගල්ලේ ජීවන තොටුපළ සොයා එදින තුරු ආදරේ රණ්ණෝකා ඈතටයි ගෙලන සුදු පරවියනේ ආසිරි ගීතය ගයනා මතුර වසන්තය මෙවුනා කිම්මානේ හද නිවුනා මතුර වසන්තය මෙවුනා ගිම්හානේ හද නිවුනා මధుර වසන්තය මැවුනා කියන දුක නිවිලා මధుර වසන්තයක් මැවෙන්න පටන් ගත්තා ඒ ඒ ඒ ගීතේ සංගීතය හරි ඒ කියන්නේ මధుර
උද්වේගී සංගීතයක් තිබුණේ ඒක ඉතාම කදිමට විශාරද මනෝස් විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ මේ වාද්‍ය වෘන්දය මැව්වා වචන පැටලෙන්නේ ඒ නිසා ඊතරම්ම මිහිරක් අපි වින්දා බොහොම සුදී ඔබට බොහොම සුදී මේ වාද්‍ය වෘන්දයටම දැන් අහන්න යන ප්‍රශ්නේ ඒ රජගෙදර රජගෙදර සුදුපරවේ චිත්‍රපටයේ 72 හෝ 75 කොමාරි වර්ෂේ 72 මතක නැහැ ඔබ ඒකේ කුමාරි චරිතය ඔව් කුමාරි ඔව් දැන් ඊළඟට අහන්න යන ප්‍රශ්නේ මං අහන්නේ මේ මූණ වහගෙන හරිද ඇයි අර කොට ගවුන් ඇඳගෙන හරිද මල් ගස් වටේ දුවපු ඒ ඒ ඒ ඒ පසුබිම් කතාව කියන්නකෝ මල් ගස් වටේ දුවට නම් කවන්නේ අර බයිසිකල් එක පැද්දේ ඇයි නෑ ඉස්සෙල්ලා කියන්නේ කොටගවුම කොටගවුම ගැන තමයි මාත් කියන්නේ ඉතින් ඇත්තරම කිව්වොත් මේ දැන් ඉන්න ළමයි කොටගවුම් ඇඳහම ඒවා මේවා කියනවා ඉතින් අපිත් ඇඳන් ඉස්සර ඒ කියන්නේ අපේ අම්මලගේ પરම්පරාවෙන්ද ඔව් පවුනේ ඉතින් දැන් ඉන්න ළමයින්ට බයින නරකයි දැන් ඉස්කෝලේ යනකොට කොටගවුම් ඇඳහම මට මතකයි ළමයින්ගේ මේ මේ යට වාටියේ පත්‍ර කෑලි දාලා දික් කරලා මේවා කරනවා මේ කියන්නේ දික් කරනවා මේ ඒ කොටගවුම ඇඳගෙන මම සුදුපරුවියකේ හිටියේ මම ඉස්කෝලේ යන කාලේ මගේ බොයෆ්‍රෙන්ඩ් එක නුවර පැත්තේ ගිහිල්ලා ඒ පාක් එකේ සින්දුවක් කිය නටනවා ඉතින් ඒක ඒ කාලේ හැටියට ඒ චරිත හැටියට අඳින්න වුණා මට දැන් ඒ කාලේ ඔහොම රඟපාන කොට හරිද අද වගේ Facebook තිබුණේ නැහැ ට්වීට් කරන්න තිබුණේ නැහැ ලියුම් එහෙම ලියන්න ඇති නේද කට්ටිය ඔව් එතකොට මෙසේජ් අරින්න බෑනේ ඔව් මෙසේජ් අරින්න බෑ ඒ දවස්වල ඇත්තටම ලියුම් ලියන්නත් ඕනේ නැහැ රොයි මයිගාව මම සින්දුව කරනකොටත් මයි ළඟමයි හිටියේ මට සයිකල් පදින්න බෑ ඉතින් කින්ස්ලි රාජපක්ෂ ඩිරෙක්ටර් කිව්වා නෑ සුමන මේක කරොත් නම් ලස්සනයි කොහොම හරි ට්‍රයි කරන්න කියලා. දැන් කඳු බෑවුම් තියෙන්නේ නුවර දන්නවනේවා. ඉතින් රොයි කර වැඩේ වෙනිකන් ෆ්ලැට් ඒරියා එකකට ගිහිල්ලා මට ටිකක් පුරුදු කරා. ඊට පස්සේ මට හරි ආසයි තුනා. බය නෑ මම කිසි දෙයකට බය නෑ මොන හරි දෙයක් කරන්න කිව්වොත් මම මේ චැලෙන්ජ් එක බාර ගන්නවා. ඉතින් 30යි මායි එක හරියට පැද්දා. ඉතින් මේ බයිසිකල් එක පදින ගමන් එක අතකින් අනික් අත අල්ලගෙන යනවා. ඒ වගේ දේවල් කරා. ඉතින් ඒක විතරක් නෙමෙයි තවත් ෆිල්ම් එක සින්දුවක් කරා රොයිමයි ස්කූටර් එකේ රොයි තමයි ස්කූටර් එක එලවගෙන යන්නේ නමුත් මං ඉඳගෙන කිව්වා රොයි ඇහුවා වා ටිකක් පදගෙන යනවද කියලා කඳ උඩ බණ්ඩාරවැල පැත්තේ පස්සේ මං කිව්වා හා කියලා මං කඳේ පදගෙනත් ගියා තව පිටිපස්ස සීට් එකේ හිටගෙන යනවා අතවනවන ඒ වගේ දේවල් කරනවා ඉතින් ස්ටන්ට් වැඩ කරන්න පුළුවන් මට හැබැයි ඔය කියන විදිහට ඔය සුදුපරුවෝ චිත්‍රපටියේ දර්ශන තලයට එද්දී ඔබට බයිසිකල් පදින්න බෑ 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 ඔයා කියන්නේ මේ මේ යුනිවර්සිටි එකේ බොයිස්ලත් බලයන් හිටිය රොයි මට පුරුදු කරනකොට මම දන්නේ නැහැ කොල්ලෝ ටික ගියේම නැහැ මුළු සින්දු ඉවරනකම් ගියේ නැහැ ඉතින් 30 ඒව මේ ඕන්න නැති විහිළුත් කර කර කිව්වා කොල්ලෝ ගියේ නැත්තේ ඔයා කොටගව මැදලේ ඉන්නේ හින්දා අරේ මේ කියලා ඉතින් කිසි කරදරයක් තිබුණේ නැහැ හැබැයි හොඳට ළමයි බලාගෙන හිටියා මිසක් අරවා මේවා කියන්න ආවේ නැහැ අපි හිටියේ නැහැ ඒ කාලේ මේ අනිත් එක තමයි දැන් ඔබ කියපු නිසා 30 කියන නම දෙසරැක්කවත් 30 විජේසුරේන්ද ඒ කියන්නේ කාලෙක ඔබේ පෙම්වතා එක යුගයක් නේද මේ ඔව් ඔව් එක යුගයක් තිබුණා රොයි සුමන 30 සුමන ඔස්වල් සුමන ඔය වගේ තිබුණා කාලයක් ඒ වගේ නම්පට බැඳිලා එන කාලයක් තියෙනවා ඒ කාලෙම චිත්‍රපටි වලට රඟපාන්නත් ගන්නේ ඒ කපල්ස් තමයි ඉතින් ගොඩක් තිබුණා මේ ඒ කාලේ 30ත් එක්ක මට චිත්‍රපටි චිත්‍රපටි ගත්තොත් මම හිතන්නේ තව විශාල ප්‍රමාණයක් ඔව් ඔව් දැන් මේ 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 යුගලවල් එක්ක ඒක ප්‍රචාරණය කරන්න පහසුයි අනිත් පැත්තෙන් ආදායම් වාර්තා සෑහෙන තබන ඔය චිත්‍රපටිය චිත්‍රපටි වලට ඇත්තටම ගොඩාක්ම මිනිස්සු කැමති නළුනිලි යොදා ගත්තාම සෙනග එනවා ආදායම වැඩි වෙනවා ඉතින් මන් දන්නේ පුදුම ප්‍රසිද්ධියක් තිබුණා ඒ කාලේ නළුනිලියන්ට ඉතින් ඔය මාලනී නීටා ශ්‍රියානි
එතනින් ගියාම ගොඩක් ගොඩාක් නළුවිලියන්ට වීනා ඒ වගේ කට්ටියට ඉතින් ඇත්තටම ක්‍රවුඩ් එකක් ඉන්නවා අපේ අපේ සිනමාවේ රසිකයෝ ඉන්නවා ගොඩක් දැන් ඒ සිනමාවේ තරු යුගයේනේ 70 දශකය කියන්නේ එතකොට ඒ තරු වලට ලැබිච්ච ප්‍රේක්ෂක ප්‍රතිචාරය කොයි වගේද සමහරවිට ඒ අතර රසබර දේවල් ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාරය මිනිස්සු කොහොමද ඔබව ආදරයෙන් බැලඳගත්තේ आदरी नम बेदगा गुड़ा दिन एक मंगल योजना के नावा थिंग एवट उत्तर समारे वट रॉय මොනවද එහෙම ආපු යෝජනා ඒකෙදි කරපු වර්ණනා එහෙම ඇතිනේ නේද අම්මෝ වර්ණනා තියෙනවා ඉතින් ඒ කියපු කරපු වර්ණනා මම්ම කියන එක හරි නෑනේ නෑ කලේ වෙන කවුරුවත් නේ ඔයාට නිකන් හිතා ගන්න පුළුවන් නේ මොන වගේ දේවල්ද කියන්නේ කියලා ඒක තමයි දැන් මම අර මුලිනුත් වර්ණනා කරගෙන ආවේ දේහ ලක්ෂණ ඉතින් එහෙම බැලුවම ඇත්තටම දැන් ආයේ ජීවිතේ එහෙම පරිණත අවධියකට අවිල්ලා බලද්දි අර කොට ගවුමක් ඇඳගෙන බයිසිකලෙන් ප්‍රීතියෙන් දුවපු කෙලිලොල් යවවන විය ඊට පස්සේ ඒ එවපු ලියුම් එවපු යුගය මේව සිහිපත් කරද්දි මොකද හිතෙන්නේ සිහිපත් කරද්දි ඇත්තටම හිතෙනවා මේක මට විතරක් පුදු දෙයක් නෙමෙයි හැමෝටම මේක වෙනවා මේ දේ වෙනවා අපි ඒවා ඒ කාලේ කරපු ඒවා දැන් කරන්න ගියොත් තියෙන එකක් නැති වෙන්න පුළුවන් සද්ද නැතුව ඉන්න තියෙන්නේ තමන්ගේ වයසේ විදියට වැඩ කරගෙන දැන් මං ගෙදර බුදුන් අම්මා එකේ මං අම්මගේ චරිතය කරේ රොය් තමයි ඒ කතාවලින් මේක මං ආදරයෙන් වැඳගත්තා රොය් කිව්වහම වා මේ ගෙදර බුදුන් අම්මා එකේ රඟපාන්න ඕනේ කියලා මං ඕකේ මං ඒකේ රඟපාන්නම් කියලා කිව්වා ඉතින් ඒ වගේ තනගිරවි එකේ එහෙමයි හෙන්රි ජයසේන එතනින් ගියාම අයිරාංගනි සේරසිංහ උපාලි අත්තනායක ඒ වගේ කට්ටියත් එක්ක මැණික් කුරුසූරිය එතනින් ගියාම එච්.ආර්. ජෝතිපාල ජෝතිපාලත් රඟපෑවනේ ඉතින් ඒ වගේ දේවල් වලට මම හොඳයි කියලා මට ගැළපෙනවා කියලා හිතුනොත් විතරයි මම රඟපාන්නේ. එහෙම නැත්තම් ඔය කෙල්ල චරිත ඒව කරන්න බෑනේ අපිට දැන්. ඒක තමයි මේ වර්සටයිල් ඇක්ටර්ස් කියලා ඔබ හඳුන්වන්න එක හේතුවක්. දැන් ඔය ගෙදර බුදුන් අම්මා වගේ චිත්‍රපටයක් ගත්තාම ඒ කියන්නේ සක්වල ඈතට ඇසෙන අනන්ත ඈතට දැනෙන මේ මිදි මූළු මිහි තලයම කම්පා කරන ගෙදර බුදුන් එකම හඬයි අම්මා කියලා ආචාර්ය නන්දා මාලිනිය විශාරද එඩ්වර්ඩ් ජයකොඩි ගායනා කරන දෙන්නට ඇත්තටම එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයාට මුලින්ම සම්මානේ හම්බුනේ රොයිගේ චිත්‍රපටි රොයි අධ්‍යක්ෂණය කරපු ඒ ගෙදර බුදුන් අම්මා කියන චිත්‍රපටියේ ඒ ගීතේට තමයි එඩ්වර්ඩ් මහත්මයාටයි නන්දා මාලිනිය මහත්මියටයි හම්බුනේ ඒවඩ එක. ඔව්. දැන් මේත් එක්කම ඒ කියන්නේ දැන් පස්සේ කාලෙකදී එහෙම නැත්නම් නූතන પરම්පරාවටදී රොයිද සිල්වා කියන නමත් එක්ක මතක් වෙන්නේ අර හාස්‍යෝත්පාදක චිත්‍රපටි හදපු චරිතය. හැබැයි ඔබ මේ පිටිපස්සේ හිටපු නිසා රොයිද සිල්වා කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ ටික පෙළ ගැස්සුවොත් ඒ අතරේ මොනවද තියෙන විශේෂතාව ඔබට පේන? මට තේරෙනවා ඇත්තටම රොයි කියන්නේ පුදුම අදහස් තියෙන පුදුම මොළයක් තියෙන පුදුම ක්‍රියේෂන් කියන්නේ නිර්මාණශීලී පුද්ගලයෙක්. හේතුව ඔහු වාණිජමය චිත්‍රපටි කරා. කොමඩි චිත්‍රපටි කරා කලාත්මක චිත්‍රපටි කරා ඉංග්‍රීසි චිත්‍රපටි කරා ඒ වගේ චිත්‍රපටි කරානේ ගොඩක් දැන් කලාත්මක චිත්‍රපටි තමයි සුදු පිරුවට ගෙදර බුදුන් අම්මා තනගිරවි ඒ වගේම විනෝදාත්මක චිත්‍රපටි තමයි රෑ ඩැනියෙල් ඩවල් මිගෙල් චේරියෝ ඩාලින් චේරියෝ ඩොක්ටර් චේරියෝ කැප්ටන් ඔය වගේ චිත්‍රපට ඊට පස්සේ ඉංග්‍රීසි චිත්‍රපටි තමයි ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් ඉට්ස් අ මැටර් ඔෆ් ලව් इट्स अ मैटर ऑफ टाइम एक तमें नलुनी अभी एतम हुआ आधुनिक नलुनीलियो बिहिकरा निधिया नलुआन सह गायक गायिकावन समालाट गायक गायिकावन नलु निधियो करा एक तमें उपा कऊद अपे गोडा देने कथुल अधिकारी एतन इंदिका उपमाली ए दिन वाल मेन रोल करा चित्रपटी ඉතින් ඒ වගේ නළුනිලියන් බිහි කරා ගොඩක් සංගීතා අනුෂා නිල්මිනි තෙන්නකෝන් නිල්මිනි තෙන්නකෝන් ඉස්සල්ලාම ආවේ අපේ චිත්‍රපටියක සින්දුවක කෑල්ලකට ආවේ චූටි කෙල්ලෙක් පොඩි ගවුමක් ඇඳලා සුදු ගවුමක් ඇඳලා මට මතක් වුණා මගේ අතීතය මං කිව්වා ඔයා හොඳයි චිත්‍රපටියකට එන්න මේක කරන්න මේ පොඩි කෑල්ල හැබැයි හොඳට ඉගෙන ගන්න ඒක අදත් මතක් කරනවා හොඳට කෙලේ ගුණේ තියෙන ගෑනු ළමෙක් තමයි නිල්මිනි තෙන්නකෝන් දැන් රොයිද සිල්ව මහත්මයා නිර්මාණය කරපු චිත්‍රපටයේ ලයිස්ව මතක් කරගෙන ගියාම ඔබ ඒක ඔබ ඇතම් මේවයි
සහාය අධ්‍යක්ෂණය කරනවා ඊට පස්සේ නිෂ්පාදන කළමනාකරණීය විදියට ඉන්නවා ඇයි අපි හිතන්නේ නැත්තේ ජාත්‍යන්තර සිනමාවක් ගැන වෙනතම මේ මේ ලංකාවේ 65610ක් වර්ග කිලෝමීටර වෙන මේ මේ වපසරිය ගැන විතරක් ඇයි අපි හිතන්නේ ඇයි එහෙම කියන්නේ දැන් රොයි දැන් අපිට ජාත්‍යන්තරයට පෙන්වන්න චිත්‍රපටියක් කරපු එකක් තමයි තනගිරවි සුදු පිරුවට ඒ වගේ චිත්‍රපටි නමුත් ඒවා යවන්න කරන්න කෙනෙක් දන්නේ නැහැ නමුත් අපි ඇමරිකාවෙ ගිහිල්ලා චිත්‍රපටි තුනක් කරා ඇමරිකාවේ ඇමරිකා ලොස් ඇන්ජලීස් වල චිත්‍රපටි තුනක් කරපු එකෙන් චන්ද්‍රන් රත්නම් මහත්මයාගේ චිත්‍රපටිය රිලීස් වුණා නමුත් තව දෙකක් තියෙනවා චිත්‍රපටි අපේ සීන ලොවක් සොයා ටොම් පචයෝ කියන චිත්‍රපටිය රොයිගේ පළවෙනි අධ්‍යක්ෂණයේ ටොම් පචයා ටොම් පචයා අවසානික ටොම් පචයෝ අවසාන චිත්‍රපටිය ටොම් පචයෝ ඉතින් ඒ වගේ චිත්‍රපටි දැන් දෙකක් තියෙනවා සංස්ථාවේ හිර වෙලා අපේ මේ කොරෝනා ප්‍රශ්නයි ওই වගේ දේවල් නිසා ඇත්තටම ඒක සිහිනලොක් සොයක් චිත්‍රපටියේ මම නිෂ්පාදනය කරේ තව ඇන්ඩි සමරසේනත් එක්ක අනික් චිත්‍රපටිය කීත් රංග ඇමරිකාවේ නිෂ්පාදනය කරේ ඉතින් බලාගෙන ඉන්නවා ඉතින් රිලීස් වෙනකන් ඒවට යට කරපු සල්ලි තාම හොයා ගන්න නැහැ ETI එකට දාපු සල්ලි නැහැ ඉතින් ওই වගේ ප්‍රශ්නත් එක්ක තමයි ජීවත් වෙන්නේ मम केलवर कहानी प्रश्न चित्रपट निष्पादने प्रमाण इतम विशाल इव बॉक्स ऑफी वार्ता चित्रपट कौमेंगा मे एट सलिगुडगहलतीन किल अभी ये सलिवणि तब चित्रपट निष्पादने करा मिनीसुंट विनोदवेन्न विनोदात्मक चित्रपटी करा ඒ වගේම අපේ වයසට ගියාට පස්සේ අපේ බෙහෙත් හේත් ගන්න අපිට ජීවත් වෙන්න අපි සල්ලි දැම්මා ETI එකට. ඒ සල්ලිත් අපි එතන බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ මදිවට ඉතින් ගෙවල් වලට ගෙවල් කුඩි ගෙවාගෙන ලයිට් බිල් ගෙවාගෙන වතුර බිල් ගෙවාගෙන ඉන්නකොට දැන් ඒ ඉතුරු කරගත්ත සල්ලි යනවා ටික ටික. දැන් මෙහෙම චෝදනාවක් තියෙනවානේ සමහර කලාකරුවන්ට පොදු සමාජය කරන ඒ තමයි හම්බු කරන්න පුළුවන් කාලේ හම්බු කරනවා ඊට පස්සේ ඒ කාලෙදී වියදම් කරනවා තමන්ට නැති බැරි වෙන කාලයක් ගැන හිතන්නේ නැහැ කලමනාකරණේ ගැටලුවක් කලාකරුවන්ගේ තියෙන්නේ කියලා නෑ එහෙම කලාකරුවොත් ඇති නමුත් රොයි මයි කලමනාකරණේ කරා අපේ සල්ලි අපි තැම්පත් කරා යම් කිසි ආයතනයක මං ඒවලි කිව්වේ වගේ ඒ ආයතනයේ තැම්පත් කරා විශ්වාසයක් කියන එකක් තියෙනවනේ මිනිස්සුන්ට අපිම චිත්‍රපටි මං හිතන්නේ හතරක් විතර කරලා දුන්නා රොයි ඊටි ඊඑපී සමාගමට ඒ හම්බ වෙන සල්ලිත් දැම්මේ එතෙන්ට ඉතින් ඒ සල්ලි මේ කලාකාරයා හිඟන්නා කියලා කියන්නත් බෑ ඒ කියන්නේ හරියට ජීවත් වෙනවා නං අපි ඒ වගේ දේවල් කරලා තියෙනවා අපි ඒ සල්ලි තැම්පත් කරලා තියෙනවා එතන අපි දන්නේ නෑනේ ඒක වැටිලා මේ වගේ දෙයක් වෙයි කියලා ඇත්තටම ගෝඨාභය ආවට පස්සේ ඒ ජනාධිපතිතුමා ආවට පස්සේ කොහොම හරි ඒක ඉන්ෂුරන්ස් එකෙන් අපිට ලක්ෂ 6 ගානේ ලැබුණා. නමුත් ඉතුරු සල්ලි කවදා හම්බෙයිද කියලා තමයි බලාගෙන ඉන්නේ. මේ දේශපාලනය පිළිබඳ කතාවක් නෙවෙයි. හැබැයි අගමැතිතුමා ජනාධිපතිතුමා සංවේදී හදවත් ඇතයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට තමන් හම්බ කරපු සියල්ල නැවත වතාවක් සිනමා කර්මාන්තය තුලම ආයෝජනය කරනවා. ගයක් දොරක් හැදුවේ නැහැ. ළමයි වෙනුවට ගෙවත් දොරක් වෙනුවට අපි හැදුවේ චිත්‍රපටි තමයි. ඔව්. ඒ මිනිසුන්ව විනෝද විනෝදයේ සඳහා මිනිසුන්ගේ නිකන් හෝල් එකට ගිහිල්ලා සිනමා ශාලාවට ගිහිල්ලා මේ ප්‍රශ්න ගොඩක් මැද්දේ තවත් ප්‍රශ්න අරගෙන එන්න ඕනේ නැහැ නේද එළියට. අපි හැදුවේ චිත්‍රපටි සිනමා ශාලාවට ගියාට පස්සේ විනෝද වෙලා එළියට එන පිරිසක් හදන්න තමයි අපේ චිත්‍රපටි හැදුවේ. අපේ මිනිසුන්ට නිෂ්පාදකවරුන්ට සල්ලි හම්බ කරලා දුන්නා. අඩු වියදමින් වැඩි මුදලක් ලබා දුන්නා. නමුත් අපි හම්බ කරපු සල්ලි අපි දැම්ම එකම තැන තමයි ETI එක. ඒකේ සල්ලි අද වෙනකන් ලැබෙන්නේ නැහැ. ඉතින් මොනව කරන්නද? ඔබ දැන් ඉන්නේ කොහෙද? මම ඉන්නේ කුලියට ගේක. ඔබ ගැන බලන්න දරුවෙක් මල්ලෙක් නැහැ. ඔබට ඉන්න ඔබේ කියලා වහලක් නැහැ, හෙවණක් නැහැ.
මොනවා කරන්නද ඉතින් අපි ලංකාවේ ජීවත් වෙන්නේ කියන්න පුළුවන් එකම කට්ටිය තමයි මැති ඇමති ගොල්ලන්ට ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට ඒ කියන්න තියෙන හැමෝටම කියලා තියෙන්නේ ඉතින් කිව්වයි කියලා හැමදාම ගිහිල්ලා ඔය වගේ වද දෙන්න ඕනේ නැහනේ ඒකෝලන් ඉතින් දැනගන්න ඕනේ කලාකාරයා කවුද කලාකාරයා නොවෙන්නේ කවුද කියන එක දැනගෙන වැඩ කරන්න ඕනේ ඒකෝලන් මේ ඉල්ලන්නේ වෙන දෙයක් නෙවෙයි චිත්‍රපටි දෙකක් තවම පෝලිමේ තියෙනවා ඒ යට කරපු සල්ලි එක පැත්තක ඊළඟට අනිත් පැත්තෙන් ජීවිත කාලයක් තිස්සේ හම්බ කරපු මුදල කාටවත් අත නොපා දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලා නික්මෙන බව දන්නවනේ එහෙම තනි වෙන කෙනා වෙනුවෙන් හයියක් දෙන්න තමයි මේ මුදල එකතු කරලා තිබුණේ ඒකත් මකර කටක එනිසයි මේ ඉල්ලීම කරන්නේ සංවේදී විදියට ඒ කියන්නේ කාටවත් අත පාන්න එහෙම නැත්තම් පිනට ඉල්ලන එහෙම එකක් නෙවෙයි කශේරුකාවක් තියෙන නිර්මාණකරුවන් විදියට ඔබ ඉල්ලන්නේ ඒ දේ මේවා ඇහෙද්දි අඬනවද හිනා වෙනවද ලොකුම හිනාවේ ගීතයක් අපි අහමු කුළු මලක පෙති මත මුතු කඳුළු ගැටසලා කඳු මුදු නින්දිය ඇල්ලක පිටිහිටිය ගලා පෙර නොදුටුව ගම්යුර දවැනි දැනි දලා මගේ පිනට ඇතමැණිකක් තැනක සංගවලා මගේ පිනට ඇතමැණිකක් තැනක සංගවලා कथा कर आदरला वसंत मलुंदर दी अन मग बला मलक पिति मत मुटु कंदु कंदु मुटु निला मके पिनट एत मैनिक तनक संगवला मके पिनट एत मैनिक तनक संगवला
අද මේ සියපත් පොකුරේ නැවත ගැයෙන සියලු ගීත එදා දර්ශන තලවලදී ගැයුවේ මිමිනුවේ සුමනාමරසිංහ මහත්මිය. හා එහෙම නැත්නම් ඒ ඒ ගායනා කරපු ගායන ශිල්පීන් ශිල්පිනියන් සියලු දෙනාට අපි මේ මොහොතේදී ගෞරවය පළ කරනවා විතරක් නෙවෙයි නැවත වතාවක් මතක් කරන්න කැමති මේ සියලු ගීත ඇහෙද්දී සමහරට එක රසික පරම්පරාවක හිතේ මැවෙන්නේ ඔබ. ඔව්. අතරම හරිම සන්තෝසයි අද මේ වැඩසටහනට මම මේ කියන්නේ මං කැමති දැන් ගීත ගොඩක් තියෙනවා ඒ අතරින් හොඳම ලස්සනම ගීත ටික ඕලන් තෝරගෙන තියෙනවා ඒ තරමටම මං ආසයි මගේ හදවතේ රැඳිච්ච ගීත තමයි මේ ඔක්කොම ඒවා මම රඟපාපු එතනින් ගියාම රෝයි ඔස්වල් එතනින් ගියාම තිස්ස විජේ මේ වගේ කට්ටියත් එක්ක මේ රඟපාපු ගීත අහනකොට ඇත්තටම මට හරිම සන්තෝෂයි හිතෙනවා ඒකේ සියලු ගෞරවයන් උනේ අපේ නිෂ්පාදකතුමාට උදේ තෙන්නකෝන් නිෂ්පාදකතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි ඔව් දැන් ඔය අහපු ගීතය ලොකුම හිනාව චිත්‍රපටයේ AW පෙරේර මහත්මයාගේ ඔබ ඒකේ රේණුකා ඔව් හොඳටම මතකයි ඔයාට මේ ඔය දර්ශන තලය මතුගම ගී කියන ස්ටේට් ගී කියන කන්දේ එතන තමයි ෂූටින් කරේ ලෙනින් මොරායස් තමයි කැමරක් කරනේ කරේ ඒ චිත්‍රපටියේ ඔය මැණිකක් මගේ ගාව තියෙනවා කියලා හිතාගෙන තමයි ඔය ඔස්වල්ලා ඔය කට්ටියම එන්නේ මේ ඒක හොරගම් කරගෙන යන්න ඒක ඒක තනිකර රූපයක තියෙන්නේ රූපයක කලයක් උපුලේ තියන් ඉන්න ගෑනු කෙනෙක්ගේ කලයේ ඇතුලේ තමයි ඔය මැණික හංගන්නේ එක්තරක් පිරිසක් ඉතින් ඒක ආරංචිලා තමයි ඇවිල්ලා ඔය සින්දුව කියාගෙන මාත් එක්ක යාළු වෙන්න ඇවිල්ලා එන දර්ශනයක් තමයි තියෙන්නේ ඉතින් ඇත්තටම හරිම සුන්දරයි ඒ කාලේ අපි ඔය රඟපාපු හැම ගීතයක්ම ඉතාමත්ම හදවතට බැඳිච්ච ගීත මම කැමති ඔබ සුන්දරයි කියපු වචනේ උච්චාරණය කරපු විදියෙන්ම ඒ අතීතයට යන්න හේතුව දැන් අද ගත්තොත් චිත්‍රපටියක ටෙලි නාට්‍යයක වේවා මේ තියෙන නිෂ්පාදන වියදමත් එක්ක දර්ශන කාලසටහන හරිම කෙටි. එහෙම දැන් අපි කියන්නේ මේ ෂූටින් ෂෙඩියුල් එක හරි ටයිට් කියලා කියන්නේ සිංහලෙන් කියන්නේ. එතකොට හැබැයි ඔය කියන යුගයේ වෙද්දි සිනමාවට ආයෝජනය කරන්න සැලකිය යුතු මුදලකුත් තිබුණා. ලොකු නිදහසක් තිබුණා කියලා අපි අහලා තියෙනවා. ඔව්. කියන්නකෝ. ඇත්තම කිව්වොත් මේ අපි දැන් සාමාන්‍යයෙන් චිත්‍රපටියක රඟපාන්න යනකොට ඒ කාලේ යන්නේ නිකන් විනෝද චාරිකාවක් යනවා වගේ. ඒ තරමටම සුන්දරයි සැහැල්ලුයි. අපේ ජීවිතේ සැහැල්ලුයි අපේ කැනහිඩිකම් නෑ කවවත් කපාගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා නෑ අපිට ලැබෙන චරිතය අපි හොඳට කරනවා. අපිට ලැබෙන්නේ මොකද්ද ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි කරන්නේ. ඒකම අධ්‍යක්ෂතුමාටත් කන් දීගෙන අපිටත් යම් කිසි දෙයක් හිතට ආවොත් අපි හිමින්සරේ ගිහින් අහනවා මෙහෙමත් කරාට කමක් නැද්ද කියලා. ඉතින් ඒ නිදහස තිබුණා අපිට. ඒ වගේම අපි දැන් ඔය ටෙලිෆෝන් අතේ තියාගෙන එක එක්කනට මෙසේජ් ඇරෑර ටෙලිෆෝන් එක කනේ තියාගෙන කතා කර කර එක ෂොට් එකක් ගත්ත ගමන් සමහරු යනවනේ ටෙලිෆෝන් එක අරන් පැත්තකට ගිහිල්ලා ඒගොල්ලන් ඔහේ කතා කරනවා. එහෙම නෙමෙයි. අපි අවබෝධයක් ඇතුව අනික් එක්කනා කරන දේත් මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා තමයි අපි ඒ එයා දෙන මේ ඇක්ෂන් වලට ඒ පින්තු ඒ වචන වලට ඒ දර්ශන වලට අපිත් ඒකට අවශ්‍ය කරන මේ ප්‍රතිචාරය අපි දෙනවා. ඉතින් ඒවා මං හිතන්නේ දැන් ඉන්න අයට තේරෙනවද නැද්ද කියලා මම නම් දන්නේ නැහැ. ඔය ටෙලිෆෝන් ප්‍රශ්නෙන් තමයි ගොඩක්ම ඒ දේවල් වෙන්නේ. ඔව්. දැන් ඔබේ යුගයේ වෙද්දි ඔබේ පරම්පරාවෙද්දි එහෙම ජංගම දුරකථන කියන එකක් තිබුණේ නැහැ. එතකොට Facebook සමාජ මාධ්‍ය මේ කිසිවක් තිබුණේ නැහැ. එහෙමනම් අර ඒ ඒ දර්ශන තලයේදී එහෙම නැත්නම් ඒ ඒ ගත කරන මාසයක විතර කාල සීමාව තුළ රූගත කිරීම නිමුවාට පස්සේ කොහොමද විනෝදය ඒ ඒ හුදකලාව නැති කරගත්තේ පිටිසින්? ඉතින් ඇත්තටම කිව්වොත් මට මතකයි මිහිඳුම් සිහින චිත්‍රපටියේ මිහිඳුම් සීන මදුසීන කියන චිත්‍රපටි දෙක අපි කරා සරත් දසනායක දයා විමලවීර මහත්මයාගේ අධ්‍යක්ෂණය යටතේ අපේ ෂූටින් ඉවරුණාට පස්සේ අපි යනවා ගී කියන කන්ද කියලා තව එතන ඒ මස්කෙලියේ තිබුණ තැනක්
මට තාම මතකයි හොඳ සීරියස් සීන් එකක් අපේ තියෙන්නේ විජේ කුමාරතුංග සනත් ගුණතිලකට සනත් ගුණතිලක විජේ කුමාරතුංග මම ඔය වගේ රොයි අපි කට්ටියම ඉන්නවා ඒකේ ඒ කියන්නේ වෙඩි තියලා මරනවා මේ කවුද සනත්ව ඉතින් දැන් සනත් ගාව වැටිලා අපි ඔක්කොමලම අඬනවා මායි විජේයි ඔක්කොම අඬන ගමන් විජේ කියනවා ओके कट करना इवर करवा सिंधु गील की अन्नी अतन गील कंदट गील कील की थे दें अपे वेडे करण गम अभी इलांट प्लान करण अभी विनोद वेला हूं रंचु गहन अवस्थाव कोहमद तीयन की थिंक एक विजे दंगे हरिम कनगाट विजे तेबीट इंदला अभी तेक् इंदला लंग कोलमट आवट पास तमाइ मरने सिद्धवे ඉතින් මට ඒක මතක් වෙනවා මේ ඒ ස්ටේට් එකේ ඒ ස්ටේට් එකේ හිටපු ආනන්ද කියන මහත්මයා හැම ඒ දවස් ටිකට විතරක් අඳුරගෙන අඬපු ඇඬිල්ල දැන් මෙහෙම මතක් කරගෙන යද්දි ජීවිතය කියන්නේ හරි පුදුම මං පෙතක් නේද ඒ මග පසු කරපු දේ වෙනවානේ ජීවිතය කියන්නේ මේ දිගටම ගෙනිය ගන්න පුළුවන් දෙයක් කියලානේ मुगदेखिता का सली मत मेरेनवा इतनी हम अनेंके कपागे हदनवा एक वेरदी मदे मेरा टेवेन अरे उब उब तरुण परंपरा वगैन की पुनीसा उबत् चित्रपटवल अभी मे मे अदाह बहु चित्र चित्रपट गीतवल उब उब नर्तने यदनवा नटनवा हई एतम वर्तमान परंपरा व නර්තනය අතින් ගත්තොත් සෑහෙන ඉස්සරහ ඉන්නවා කියලා වෙනත උන් දියුණුයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඇත්ත වශයෙන්ම ඔව් අපිට කිසි දෙයක් තිබුණ නැහැ නේ ඒ කාලේ ওই වගේ. අපිට ඒ කාලේ නර්තන වලට යන්න මට මතකයි මම හීම් බබා ධර්මසිරි නර්තන ගුරුතුමා ගාව මම ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ මිසක් ඔය වෙස්ටර්න් ඊස්ටර්න් ඒ වගේ දේවල් යන්න වලට යන්න තරම් තැනක් තිබුණේ නැහැ ඒ කාලේ. ඒ කාලේ අරින්නෙත් නැහැ අම්මලා. हिम बदाम श्री गावट अरियर एक काले कावा नूटा लंकावट ये आवाह में इसर हिम बदाम श्री की कट्टीतम नटा गिनी एक मम थीति खंडाय में इति ये अरुण कुट वेन गिरंगान थे तिबुन दंगीन लवाइट मंगिता ने गुडाक देने की नवाने वगे देवल करन एक अलुत क्षेत्र पर्दने वेलती ना देंगे ඒකනේ ඔබේ ඔබේ යුගයේ වෙද්දි ගීතයකට නර්තනය කරන්න කියලා වෙනම නර්තන අධ්‍යක්ෂවරයෙක් එහෙම හිටියා 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 ඒ නර්තන අධ්‍යක්ෂවරයෙක් කියන්නේ රොනල් මාස්ටර් හිටියා එතනින් ගියාම තව කීප දෙනෙක්ම හිටියා මේ නමුත් මෙතරම් සංකේත සමහර දර්ශන තලේ රොයි මායිම ක්‍රියේට් කරගෙන තමයි ඩාන්ස් කරේ මට මතකයි ජෝදේව්ගේ ෆිල්ම්ස් වල රෑට අපි කට්ටියම ඉඳගෙන විනෝද වෙන කට්ටියක් ඉන්නවා සමහරු සින්දු කියනවා සමහරු සින්දු වලට නටනවා ඒ වගේම ඒ අතරතුරේ අපිට දැන් ගොඩක් ගීතමය චමනිකා ගන්නනේ යන්නේ කඳුකර ප්‍රදේශවලට එතකොට ඒ ගිහාම අපි රෑට ඒ සින්දුව රඟපානවා රඟපපා මේ ජෝදේව්ට පෙන්නනවා මෙන්න මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ කියලා ඉතින් එයා ඒවට හුඟක් ඒවට හොඳයි කියලා කියනවා ඊට පස්සේ අපි ලොකේෂන් එකට ගියාම ඊටත් වඩා වෙනස් විදිහකට තමයි කෙරෙන්නේ කොහොමද ඒ ආබාසය ගන්නේ දැන් අද නම් ඉතින් ටෙලිවිෂන් වල බලන්න පුළුවන් YouTube වල බලන්න පුළුවන් එහෙම තියෙනවනේ ඒ කාලේ හින්දි චිත්‍රපටින් බලුවා ඒ කාලේ තිබුණේ ওই හින්දි චිත්‍රපටි පමණයි මං හිතන්නේ ඉඳලා හිට්ලර් වේ රිට්ස් එකේ එක චිත්‍රපටියක් දෙකක් පෙන්නනවා ඒ මරු මෙන් එනකොට ඊට අමතරව මේ නැහැ මේ टीवी वाल तिबुन टीवी वाल पेन्न अभी तब कथाकंड खाले इतिरी हिनावाय इनावाय चित्रपटे गीत अभी अहमु इट पसे बहुदे कथाकंड बोलवा Mm-hmm.
සසර පුරා පැතුනේ ප්‍රියේ මල් බුබුදා ආදරේ ඉනාවයි ඉනාවයි චිත්‍රපටයේ තමයි ඒ ගීතය තිබුණේ අර මාලන් බ්‍රැන්ඩෝ කියන විශිෂ්ට රංගදරයා ගැන මම හිතන්නේ ඩේවිඩ් ලීන් එකවතාවක කියලා තියෙනවලු there is something special which I cannot explain only God can say කියලා ආ ඒ වගේ නිකන් අර ඔබ 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 ඒ චිත්‍රපටයේ රංගනේදන අන්දම තිස්ස විජේසුරේන්ද්‍ර මහත්මයා සමග බලාගෙන හිටියාම අර රැස් විහිදෙන තාරුණ්‍ය කාලෙදී මොකක්දෝ දෙයක් තියෙනවා අපිට මෙන්න මේකයි කියලා කියාගන්න බැරි හරි හැඩයි thank you බොහොම ස්තුතියි ඒ කාලේ දැන් ඉතින් අපි වයසට ගිහිල්ලානේ ඒ කාලේ රැලිනේ ඔය තියෙන්නේ කාලේ රැලි දැන් ඔබට පුළුවන් රසවතුනි හිතවතුනි මේ ගීතවල නැවතවතාවක් රස විඳින්න මේවා ඔය YouTube එකේ එහෙම තියෙනවා ඒ දාපු විදිය හරිද වැරදිද කියන්නේ ඒකේ හිමිකම් පිළිබඳ සමහරට ප්‍රශ්න තියෙන්න පුළුවන් නමුත් ඔබට මේ පිළිබඳ නැවත හැදෑරීමක් කරන්න මේ කියන යුගයේ කොහොමද රංග වස්ත්‍ර භාවිත වෙලා තියෙන්නේ නර්තන රිද්මයන් මොනවද ඊට පස්සේ අර කියපු අවම පහසුකම් එක්ක උපරිම දක්ෂතා දක්වපු හැටි සහ අතීතයේ සෑයාවන් නරඹන්න පුළුවන් දැන් ඔබේ කාර්ය දිහා බැලුවාම ඔබ චිත්‍රපට රංගනයට පමණක් නොවේනේ තවත් අංශ කිහිපයකට යොමු වෙනවා මම හිතන්නේ අවසාන භාගයේ දුනත් යමක් කියන්න ඕනේ කාරණාව පිළිබඳව එහෙම නොවුනොත් ඒක ලොකු අඩුවක්
අධ්‍යක්ෂණය නිෂ්පාදන කළමනාකරණය නිෂ්පාදනය සහ රංග වස්ත්‍ර නිර්මාණය කිරීම. ඔව්. ඒ හැම දෙයකටම ඇත්තටම මම ඉතාමත්ම කැමැත්තෙන් ආසාවෙන් තමයි සහභාගී වුණේ. මොකද මම තිරයින් පිටුපස ඉඳගෙන රෝයිට දුන්න ලොකු ධෛර්යයක්. ඇත්තට මේක දෙන්න ඕනේ. මිනිස්සෙකුට වුණාම ඕනෙම ඕනෙම දැන් එයා මගේ හස්බන්ඩ් හින්දා මට දැනගන්න ඕනේ එයාට ඕනේ කරන දේ මොනවද කියලා. ඒක මට දැනගන්නත් පුළුවන්. එයාගෙන් මම නිකන් කතා කර කර ඉන්නකොට මට තේරෙන දේවල් මම ඒ වෙලාවෙම ටග් ගාලා කොහෙට කොහෙට හරි කෝල් කරලා බලලා ඒවා කරන්න ඕනේ දේවල් ටික සේරම කරනවා. ඉතින් මං හිතන එකෙන් මං ලොකු සෑහීමකට පත් වෙනවා චිත්‍රපටියක රඟපානවටත් වඩා. ඉතින් ඒක මං හිතන්නේ රෝයිගේ අද වෙනකොට එයා ආපු මේ වෙනකොට ආපු හැම දේකම අන්තයටම ගිහිල්ලා ඉතාමත්ම හොඳ අධ්‍යක්ෂ කෙනෙක් වශයෙන් එතනින් ගියාම හොඳ නිර්මාණශීලී කෙනෙක් වශයෙන් ඉන්නෙත් අද ඒ නිසා කියලා මට හිතෙනවා. ඒ වෙනුවෙන් ඔබ කැප කරන ඔබේ රංගන ජීවිතය කියලාත් හිතෙනවා. මොකද ඔබ 67 පිපෙන කුමුදු වලින් පටන් ගන්නවා රංගන ජීවිතේ. ඊට පස්සේ රෑනගිරව් දහසක් සිතුවිලි, ඊළඟට හතර පෙරළිය, බිනරමලි, ඊට පස්සේ නමින් මතක් කරන ගොඩක් තියෙනවා. දැන් මතකද සිංගප්පූරු චාලි, ඊට පස්සේ හතර වටේ, මේ දැස කුමකටද, ලොකු මහිනාව, සුහද පැතුම, සිනාවයි ඉනාවයි, සුනේත්‍රා, දුලීකා, ශීලා, මේ ආදී විදියට මතක් කරන්න පුළුවන්. ශීලා නීලා, ශීලා නීලා එහෙම. ඊට පස්සේ රන්වන් රේකා, ඊට පස්සේ මංගලා, රන් තිලකා, මේවා අතිශය ජනප්‍රිය වෙච්ච නිර්මාණ. ඇත්ත. ඉතින් ගොඩාක් දුරට මෙච්චර දුර එන්නත් මං හිතන්නේ මට පුළුවන් වුණේ මගේ රසික රසිකාවියෝ ඉදන් ඒගොල්ලන් තාමත් මට කතා කරනවා ඇයි දැන් රඟපාන්නේ නැත්තේ කියලා. නෑ, මම රඟපාලා තියෙන චිත්‍රපටියක් තියෙනවා ඇමරිකාවේ, සීනලුවක් සොයා කියලා. ඒකම ටුම් පචයෝ කියන චිත්‍රපටේ ළඟදීම ඒ කට්ටියට බලාගන්න පුළුවන් වෙනවා මගේ රසක රසිකාවෙන්. ඒ වගේම ඔබ කරපු කාර්යභාරය ඇගීමට ලක් වෙනවා සිග්නිස් සම්මාන උළෙලෙදි, ඒ වගේම සුමති සම්මාන උළෙලෙදි. ඔව්. ඊට වඩා ඔබ ඇගීමට ලක් වෙන ඔබ පාරේ බැහැල යද්දි, ඒ කියන්නේ 70 දශකයේ සිට 69 ඉඳලා ගත්තොත්, 67 ඉඳලා ගත්තොත් මේ 2020 දක්වා මගතොටේ හම්බ වෙන රසික ජනතාවගේ ප්‍රතිචාරය. අපොයියෝ, ඇත්තටම කිව්වොත් එහෙම ඔක්කොමලාම අහන්නේ ඇයි ළඟපාන්නේ නැත්තේ දැන්, ඇයි ඔහොම ඉන්නේ නිශ්ශබ්ද වෙලා, සුමනක්කා එන්නකෝ රඟපාන්නකෝ කීගී කියනවා ඉතින් මේගොල්ලන්. ඉතින් ඇත්තටම මන් දන්නේ නැහැ මොකද්ද කියලා. මට රෝයි නැතු වුණාට පස්සේ මට හිතෙනවා මට දැන් ඔය ඇති කිය ජීවිතේ. ඒ කියන්නේ ඔබ ජීවිතේ අත්හැරලාද තියෙන්නේ? නෑ 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 නෑ, මං කියන්නේ රඟපෑවා ඇති කියනවා. දැන් මට කවුරු හරි අලුත් ළමයි ටිකක් අරගෙන මොකක් හරි චිත්‍රපටියක් කරලා ඒගොල්ලන්ට රඟපාන්න දෙන්න තමයි මගේ අදහස තියෙන්නේ. ඔබව ජීවත් කරන බලාපොරොත්තු ඒකද? ඔව්, ඉතින් මං හිතනවා ඒකෙන් මං තෘප්තියක් ලබනවනේ, ලබනකොට මට ජීවත් වෙන්න පුළුවන්. අද මේ සියපත් පොකුරට ආවාට ඔබට බොහොම ස්තුතියි. අපිට රස මතකයක් ඔබ සටහන් කර තිබුවා. එක්තරා යුගයක් අපි කාලය යාන්ත්‍රණය කරමින් ගමන් කළා වගේ දැනෙන්නේ. ඉතින් ඔබට අනේක වාරයක් ස්තුති ආවාට, ඒ වගේම විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය බෘන්දයට ඔවුන් ඉතාම සියුම් තැන් පවා සංගීතේ අපිට මිහිරට මවා පෙන්නුවා. ඒ වගේම මේ ගායනා කරපු සියලුම ගායන ශිල්පීන් ශිල්පිනියන්ට, ඒ නිර්මාණ මීට කලින් ගායනා කරපු ගෞරවනීය අග්‍රේශ්වර ගායන ශිල්පීන් ශිල්පිනියන්ට, ඊට පස්සේ ඒ නිර්මාණයකට යම් ආකාරයකින් හෝ දායක වුණා නම් මේ සියලුම දෙනාට අපි සියපත් පොකුර නිෂ්පාදක කාර්ය මණ්ඩලය වෙනුවෙන්ම ස්තුතිය පළ කරනවා. අපි ආයි මුණ ගැහෙමු. ඔව්, අපි මුණ ගැහෙමු. මම ඇත්තටම සන්තෝෂ වෙනවා මට ආරාධනා කිරීම ගැන මේ සියපත් පොකුරට, නිෂ්පාදක මණ්ඩලයට, මනෝජ් පීරිස් මහත්මයාට. එයා තමයි ඉස්සෙල්ලම කතා කරලා මට මේ ගැන කිව්වේ. ඉතින් ඒ වගේම මෙතන අද ගායනා කරපු ගායක ගායිකාවන්ට, ඒ වගේම මගේ මුල් ගායනවල සහභාගී මේ මුල් ගායනාවලට සහභාගී වෙච්ච ලතා වල්පොල, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, ජෝතිපාලලා එතනින් ගියාම, ඒ වගේ කට්ටියගේ ගීත
ඇත්තටම මෙතන ගායනා කරනකොටයි මාත් එක්ක රඟපාපු තිස්ස රොය් එතනින් ගියාම ඔස්වල් ඒගොල්ලන්වත් මතක් කරනවා ආදරෙන් ඉතින් මට මේ නිෂ්පාදක මඩුල්ලට මේ කැමරා ශිල්පීන්ට මෙතන කාර්ය බෙදුණු හැම කෙනෙකුටම මේ මෙතන මට උදව් කරපු හැම කෙනෙකුටම මේ වෙලාව ස්තුති කරනවා ඒකම ඔයාට ලස්සන ප්‍රශ්න ටිකක් ඇහුවා ඒ වගේම මං ගැන වර්ණනා කරා බොහොම ස්තුතියි සියපත් පොකුරටත් බොහොම ස්තුතියි ඒ වර්ණනාවක් කළා නම් මේ හදවතින්ම දැනෙන දේ තමයි ඒකලේ ඔන්න අපි ඔබව තරුණ කළා පරණ මතකයන් අවුස්සලා ඒක ඇත්ත ඔබට වැඩ කරන්න පුළුවන් ඔබ වැඩ කරලා තියෙනවා ඔබට ඒ ශක්තිය තියෙනවා කියලා කිව්වා ඔන්න අපි තරුණ කළා ඔබව දැන් ඔබ හෙට ඉඳලා සිනමාව වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දේ කරයි කියලා අපි විශ්වාස කරනවා ඔව් සිනමාව වෙනුවෙන් මම කරන්න පුළුවන් දේවල් ගොඩාක් කරලා තියෙනවා ඉතින් ඒව දිහා බලාගෙන මම සතුටු වෙනවා ඒ වගේම ආධුනික නළුනිළියන්ව හඳුල්ලා දීලා තියෙනවා මට පුළුවන් කමක් ලැබුණොත් මට හොඳ නිෂ්පාදක කෙනෙක් ලැබුණොත් මම නවක නළුනිළියන් දාලා කියන්නේ අලුතෙන්ම කට්ටියව දාලා සංගීතය සපයන්න තවත් අලුත් කට්ටිය වර්ගෙන අපි කට්ටිය හඳුන්වා දීලා සිනමාවට ලෝකෙට කරන්න කැමතියි ඒ කල්පනාවම කොච්චර වටිනවද අපි ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබට ඒ දේ කරන්නට පුළුවන් ඔබ සැමටත් එසේමයි අපි අද සියපත් පොකුරට සමාප්ති සටහන තබන්නේ හිටින්න පොඩ්ඩක් හිටින්න මේත් ඔබ පසුබිම් නර්තනයේ යෙදිච්ච අතිශය ජනාදරයට පත්වෙච්ච ගීතයක් ඒ රසබර මතකයත් එක්කයි අපි අපේ සිහිනවලට මුල පුරන්නේ I mean
वाके तरह की नगिया तरह ने मगे तरु तरह की नगिया तरह ने मगे इतिन पुटक इतिन दुआने कहीं होया पनिन इसर बलन पनिन कोई किया इतिन पुटक इतिन दुआने कहीं होया पनिन इसर बलन पनिन कोई किया